ප්‍රශ්න කීපයක් තියෙනවා අපි ඒකට උත්තර අරගෙන ඉමු. අසුභ සංඥා වැඩිීමේදී කයෙහි අල්ලා ගැනීමට කිසිදු දෙයක් නැති බවත් ඒහා සමග ඇතිවෙන නැතිවෙන ඇතිව නැතිව යන සිතුවිලි මනසේද රැඳී සිටීමට දෙයක් නැති බවද වැටහියයි. එහිදී පුද්ගල සංඥාව ලෙස අල්ලා ගැනීමට කිසිදු දෙයක් නැති බව තුලින් එහෙම දුක්ඛ අනාත්ම බව වඩ වඩා තීව්‍ර වීම සිදුවේ. මේ ප්‍රායෝගිකව අද දින ලද අත්දැකීමක් මේ පිළිබඳව විස්තර කර දෙන සේක්වා. මම වෙනදනි දැන් මේ මග වඩන වෙලාවේදී ඔබට මොනව හරි එහෙම අලුත් අත්දැකීම් ලැබෙනකොට ඔබට තියෙන්නේ ටිකක් ඒක වඩන්න. එකපාර තීරණයකට එන්න එපා. එහෙන ඔබට මේ මට්ටමල එක වැඩුණාය කියන තැනට එකපාර තීරණයකට එන්න එපා. යම් කාලයක් වඩන්න ඕක. මොකද හේතුව සමහර දේවල් තියෙනවා සෙමෙදෙන මේ විස්කම්බන ප්‍රහාණය වෙනවා. සමහරවිට තදංග ප්‍රහාණය වෙන්න පුළුවන්. තමන් භාවනා වඩන යනකොට මහා පුදුම ප්‍රීතියක් දැනෙන්න පටන් ගත්තා. එතන. සමහර වෙලාවට ප්‍රීතියක් දැනෙන්න පටන් අරගෙන යම් කාලයක් ගියා. එතන යම් කාලයක් තිස්සේ ඒක දැනෙනවා. ඒකෙනුත් තීරණයකට එන්න එපා. තමන්ට තමන් අවශ්‍ය තැනට ආවයි කියලා ඒ පැත්තෙන්. මේක දීර්ඝව වඩන්න. ඒ දීර්ඝව වඩනකොට ඔබට තේරෙයි මේක උඩපල්ලෙහා බහින් නැතුව ස්ටෙඩීව තියෙනවා කියලා. අන්න ඊට පස්සේ තමයි ඒක සාකච්ඡාවට භාජනය කරන්නේ. මොකද හේතුව නැත්නම් ඔය තදංග ප්‍රහාණ අවස්ථාවලදී ආදි වශයෙන් එක එක විදිහටද ඔක දැනෙන්න පුළුවන්. මම කියන්නේ මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි. තමන් භාවනා වඩාගෙන යනකොට. හැබැයි හොඳට මතක තියාගන්න වෙනදී කියන භාවනා හැරෙන්න වෙන කිසිවක් වඩන්න එපා. භාවනාව තරම් භයානක ආයුධයක් තවත් නැහැ මේ ලෝකේ. භාවනාවට එන හැම කෙනාටම මම ඒක කියලා තියෙනවා. භාවනාව තරම් භයානක ආයුධයක් නැහැ පින්වතුනි සබ. මොකද තුවක්කුවකින් ඔබට වෙඩි තිබ්බොත් කකුලට වෙඩි වැදුනොත් වෙඩි වැදිච්ච තැන පේනවා. කකුල කපලා හරි බේර ගන්න පුළුවන්. නමුත් පින්වතුනි පිස්සු හැදුනොත් පිස්සු හැදිච්ච විදිහ පේන්නේ නැහැ කාටවත් තථාගතයන්වත්. මහන්සි නැහැ දැන්. ඒක නිසා. පිස්සු හැදිච්ච විදිහ පේන්නේ නැහැ පින්වතුනි අනිත් හැමෝටම පුළුවන් ගෙස් කරන්න. අරිහතුන් වහන්සේලාටත් පුළුවන් ගෙස් කරන්න. මෙයා මේ කියනේවට අනුව නම් මෙයා මේ හැසිරෙන විදියට අනුව නම් මෙන්න මෙහෙම එකක් වෙලා ඇති කියලා ගෙස් කරන්න. යල්ලා ඉතින් එහෙනම් මෙහෙම කරලා බලන්නකෝ. මෙහෙම කරලා බලන්නකෝ. තමයි වෙන්නේ. මොකද හොඳම ස්කෑනර් එක දැන් නැහැ. හිත ස්කෑන් කරන්න පුළුවන් ස්කෑනර් එක දැන් නැහැ. දැන් තියෙන ස්කෑනර්ස් වලට අහුවෙන්නේ නැහැ හිතේ ස්වභාවය. ඒකද හරියට පරිස්සම් වෙන්න. ඒකත් ඔළුවේ තියාගෙනයි භාවනාව ගැන ඔබ කතා කරන්නේ. මොකද මන්න හරි බයයි ඔබ භාවනාව ගැන කතා කරද්දී පවා. මොකද හේතුව? වැරදි ලෙස අහුනොත් මේක ඒක මහා විනාශයට හේතු වෙනවා. ඒකයි මම ඔබට නිතර කියන්නේ කියන දේෙන් පිට කිසිවක් කරන්න එපා. කියන දේම කරන්න. දහමෙන් පිටට අඩිය තියන්න එපා. හැම තිස්සෙම සති සම්බොජ්ජංගය තුල ඉන්න ඕනේ. මම මේක කරන්නේ ඇයි කියන මානසික මට්ටම හැම තිස්සෙම වඩා ගන්න. මම මොකටද මේක වඩන්නේ? ඇයි මම මේක වඩන්නේ? ඔන්න ඕක තමයි වැදගත්ම කාරණා. එතකොට පින්විතනේ ඔබව පිට අරන් යන්නේ නැහැ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න සමහර වෙලාවලට ඔබ භාවනා කරද්දී පින්විතනේ ඔබට නිකන් ඒ ඇස් දෙක පියාගෙන ඉන්නකොට රූප දකින්න වගේ ආසාවක් එන්නේ නැද්ද කියලා? ඇස් දෙක පියාගෙන ඉන්නකොට නිකන් ওই රූප ඡායාවල් වගේ එනකොට එහෙම. එක පාට නිකන් මනසට එන්නේ නැද්ද කියලා දැන් මේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට මට මේවා දකින්න තිබ්බනම් ෂෝක් කියලා. හොඳට කල්පනා කරලා බලන්න එහෙම ඒවා එන්නේ නැද්ද කියලා. නිකන් පොඩි හරි ඡායාවක් වගේ වැඳුනොත් එහෙම මොකද්ද ආවේ මටත් මේක දකින්න තිබ්බන. මොකද හේතුව පින්වතුනි මේ දිවස කියන එක නිත්‍යයි සුඛයි අත්තයි කියලා අරගෙන ඉන්නේ. ඇස් දෙක පියාගත්තාම පේන්නේ හරි ඇස් දෙක අරගෙන ඉන්නකොට පේනුනට මදි. මොකද ඒක හැමෝටම පේනවා. හැමෝද ඇස් දෙක වහගෙන ඉන්නකොට මොනව හරි පේනවා නම් එහෙම ඒක හැමෝටම පේන එකක් නෙමෙයි. එතකොට පින්වතුනි මානෙ මුදුන්පත් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
හොඳට කල්පනා කරලා බලන්න ඔබට භාවනා අධ්‍යක්ෂින් විදිහට ඕවත් තියෙන්න පුළුවන්. ඔව තියෙන්න පුළුවන් නෙමෙයි ඇත්තටම ඇති. නැති වෙන්න හේතුවක් නැහැ. මොකද හේතුව? පින්වදෙනි ඔබ තීරණය කළා තියෙනවා දිවස කියන එක නිත්‍යයි සුඛයි අත්තයි කියලා. හැබැයි මතක තියාගන්න පින්වදෙනි දිවස ලැබෙන්නේ දිවස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දන්න අයට. නිවන නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතාගෙන ඉන්න අයට දිවස ලැබෙන්නේ නැහැ පින්වදෙනි පෙරෙතස්ස ලැබෙනවා පෙරෙතස්ස. ඒක ලැබෙනවා. ඒ කියන්නේ පෙරේතෙක් සම්බන්ධ වෙලා පෙන්නනවා දේවල්. ඒක චතුත්ථ ධානයේ සම්වැදිච්ච කෙනෙක්ගේ ස්වභාවෙත් නෙමෙයි ඉන්නේ ඒක. පෙරේතයා සම්බන්ධයි ඔය ගහක් ගහක් ගන්න සාත්‍ර කියන අය ඉන්න ඕනතර. ඒ වෙන් 90ක් ඇත්ත කියන අය ඉන්නවනේ. ඒ කියන්නේ කියන්නේ බොරු වෙන්න පුළුවන් සමහරට. නමුත් ඇත්තටම අමනුස්සෙක් ආවේශ වෙලා කියන අය ඉන්නවනේ. ඒ කියන්නේ 10%ක් කියන බොරුවට අමනුස්සෙ ආවේශ වෙලා වගේ කියන අය. ගියක් හරි හොයා ගන්න ඕනේ විදිහනේ පින්වදනේ මේ කමන්නේ. ඒ 90 ඇතුලේ පින්වදනේ. ඇත්ත කියා ගන්න පුළුවන් අය ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි. නැත්නම් 90%ම ආවේශය තියෙනවා. දෙදෙනේ නෑට පේන්නේ. ආ දැන් මම ඔබේ ගෙදරට යනවා. දැන් මෙතනින් හැරෙන්න තියෙනව නේද? දා මෙතනින් දැන් මෙහෙම යන්න තියෙනව නේද? මේ ගේට්ටුවක් දාලා තියෙනව නේද? අහනව නේද ඔය පේන කියනකොට. ඒ පෙරේතයා යනවා. එහෙම නැත්නම් පින්වදනේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් විශේෂ වූ පුණ්‍ය ඍදීන්. ඒ පුණ්‍ය ඍදීන් තියෙනවා සමහර අය ඉන්නවා පින්වදනේ. මොකද බ්‍රහ්ම ලෝකේ ඉඳලා එම ආව නම් මෙහෙට. එතකොට ඒ කාලේ හිටපු යාළුවෝ තාම සම්බන්ධයි. එතකොට ඒ අය ඇවිල්ලා පොඩ්ඩක් ඒ කාලයක් ආශ්‍රය කරනවා. මෙයාට ආරක්ෂාව දෙන්න අරේ මේ. දිව්‍ය ලෝකේ ඉඳලා එම ආව නම් එහෙම එයා වෙයිලා ආරක්ෂා කරනවා. මේ පොඩි කාලේ සමහර අයට එහෙම බල පිළිහිටලා හැබැයි ලොකු නම් ඒවා නැති වෙනවා. ඇයි ඒ? තූ ගහලා කෙල ගහලා යන්නේ. මේ මොන කහලක නේද? මූ මොනවාද මේ කරන්නේ? අපිත් එක්ක ඉන්න කාලේ මෙහෙම ඇසෙමින් දින අරුල් දින සර්වාංගයේම හැදිලානේ තියෙන්නේ. ඒ ඇසෙ දැන් අසත්පුරුස ආශ්‍රය නිසා දැන් ඌට බ්‍රහ්ම ලෝකේ නොකරපුවානේ දැන් කරන්න හිතෙන්නේ. ඒක 1 2 3 කරද්දි අරුන් කෙල ගහලා යන්න යනවා. ඡේ මේ මොනවද මූ මේ කරන්නේ කියලා. මූ ආරක්ෂා කරනවට වඩා හොඳයි බල්ලෙක් ආරක්ෂා කරන්නේ කියලා යන්න යනවා. නමුත් පුංචි කාලේ වෙනදෙනි ආරක්ෂා දෙනවා. මොකද ඒ හතුරු දිනවනේ. ඒ හතුරු සම්බන්ධ වෙච්ච අවස්ථාල් තියෙනවා. ඒ හතුරු බලවේග එනවා වෙනදෙනි. ඇවිල්ලා මෙහෙ ෆයිට් කරනවා ඇත්ත එක්ක. මේ සංසාරය කියන්නේ මහා පුදුම එකක්. ඒකයි මම ඔබට කියන්නේ මේ පුළුවන් නම් මෙතනින් අයින් වෙන්න උත්සාහ කරන්න. මේක හරි භයානකයි. ඔබ දන්නේ නැති නිසා ඔය සංසාරේ යන්නේ. දන්නවනම් යන්නේ. ඔබ දිව්‍ය ලෝකේ ඉන්නකොට සිංහතරේ අසුරයෙක් එක්ක ෆයිට් කළා නම් එහෙන් චුත වෙලා මනුස්ස ලෝකයට ආවට පස්සේ අසුරය ඔබගේ පස්සෙන් එනවා. ඇවිල්ලා ඔබ විනාශ කරන්න. ඒක නිසා තමයි එදා හිටපු මේ දේව සේනාධිපතිවරු කවුරු හරි කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් දාන ඔබගේ ආරක්ෂාවට. ඒක හරියට වින්දනේ ආමිකේ හිටපු ජෙනරල් කෙනෙක් කවුරු හරි කෙනෙක් විශ්වාම ගියාට පස්සේ දෙනවනේ ගාඩ් එක. ඒ වගේ මොකද යුද්ධ කරන්න ලොකු කැපකිරීමක් කළා. ඒ කැපකිරීම කරපු නිසා හතුරු මෙයත් එක තරහයි. දැන් විශ්වාම ගියා කියලා එකක් නැහැ. තරහට මරලා දාන්න පුළුවන් ඒ දෙල්ල. ඒ නිසා රාජකාරී හිටිය වෙලාව වගේම රාජකාරී නැති වෙලාවට ආරක්ෂා දෙනවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඉතින් එහෙම ආපු අයට වින්දනේ මේ දෙවියෝ හරහා පෙන්වන ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් දුරට ප්‍රේත කොටස්, සමන්ගේ ඥාති කොටස් අර මේ තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් පින්වදනේ චතුත් අධ්‍යාන එන සම්බන්ධින්න චතුත් අධ්‍යානයේ තියෙන අවස්ථාවක් තියෙනවා අභිඥා පාදක චතුත් අධ්‍යානය කියලා. කියන්නේ චතුත් අධ්‍යානයේ හොද්දට වසීකృత වුණාට පස්සේ එයා දිවසට හිත තියෙනවා. ඒ දිවසට හිත තියෙනකොට පින්වදනේ මොකද වෙන්නේ? එයාට දේවල් පේන්න පටන් ගන්නවා. ඒක පින්වදනේ පාරිශුද්ධ ස්වභාවයක්. ඉතින් හැරෙන්න තේනවා නම් ප්‍රශ්නයක්. එහෙනම් දැන් ඕක වෙන්නේ පින්වදනේ චතුර්ථ ධානයේ තව හොඳට වසීකృత කළාට පස්සේ වෙන වැඩක් නෙවෙයි තියෙන්නේ. චතුර්ථ ධානයට පත් වෙනවා කියලා කියන්නේ පින්වදනේ ඒ කෙනා කාය සංඛාරයේ පව අතරින් ඔන්න මෙන්න ඉන්නේ. චතුර්ථ ධාන සමාපත්තියට ගියා නම් එයා අතහැරියා. එතනින් එහාට කාය වැඩ කරන්නේ ඔන්න මෙන්න අවස්ථාව. ඒ කියන්නේ දැන් රූප බලන්න ඕනේ නැති අවස්ථාවට ඇවිදලා තියෙන්නේ. දැන් හොඳට බලන්න. මම කියන්නේ මේකත් ප්‍රශ්නයක් තමයි. නමුත් මේට වඩා මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්නේ. හොඳ ප්‍රශ්නෙට උත්තරේ පස්සේ හම්ුණක් කමන්නේ. නරක ප්‍රශ්න වලට උත්තර ඇති ඕනේ තමයි. දැන් මේවා දැක්කම මට පේනවා ඔබ භාවනා කරනවා කියද්දි. බොහොම හොඳයි. ඉතින් භාවනා කරනවා කිව්වට පස්සේ මගේ එක පැත්තක් හිතල වෙලා යනවා. අනිත් පැත්ත සතුටටපත් වෙනවා.
ඒක නිසා නිතර මේ අවවාද ටික ඔබ ගත යුතුයි පින්වතුනි භාවනා කරනවා මම ඔබට භාවනා දීලා තියෙන්නේ කියන දේ අහනවා කියන පොරොන්දු මත මතකයින් හැම කෙනාටම කියන දේ අහන්න නැති කිසිම කෙනෙක් භාවනා කරන්න එපා ආයි කතා දෙකක් නැහැ පින්වතුනි පිස්සන් කොටුවේ තමයි කියලා වෙන්නේ භයානක ආයුධේ භාවනාව කියන්නේ ඔය වටේ පිට ඉන්න කෙනේ අහන්න එපා ඒ වායසක පිරිස එකතුනම මොනවද නම් ගියේ මේ දවස්වල වඩන්නේ ආනාපානේ වඩන්නේ කී කී කතා කරන්නේ ඔවටේම හමු වෙන්න එපා පොඩ්ඩක්වත්. ඊමට අහු වෙලා හැම අපිත් භාවනා කරන්න ඕනේ කියලා පටන් ගන්න එපා පින්වදින. භාවනා කියන එක භයානකයි. වැඩි හරියක් පිස්සු බිහි වෙන්නේ එකෙන්. මොකද හරියට භාවනා කරන්න දන්නේ නැති නිසා. භාවනාව කියලා වෙන එකක් කරන නිසා. ඒකයි එතන තියෙන භයානකම. එහෙනම් දැන් ඔබ ඔය භාවනා කරනකොට පින්වදින ඔබට එක එකම මේක යන්තම් මොන හරි ඡායාවක් වගේ දැක්කහම දැන් මේ අර කර්ටන් ටික දිහා බලාගෙන ඉන්න මම හැදක පියාගත්තාට පස්සේ වින්දෙනි මට කර්ටන් වලින් ආපාර ආලෝකයේ පොඩි ස්වභාවයක් මතක ස්වභාවයක් ඇඳිලා තියෙනවා. ඔයත් ඇති වින්දෙනි. ඕක දිහා බැලුවාට පස්සේ අර හැංගීම පටාස් ගාලා එනවා ඇතුළට. ඒ ඇවිදින්න ඉවරලා වින්දෙනි ඒක zoom කරනවා. ඇහි දිවස නිත්‍යයි සුඛයි අත්තයි කියලා අරන් තියෙන නිසා. ඒකයි මම ඔබට කියන්නේ සති සම්බොජ්ජංගෙන් පිටට පයින්න එපා. මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? කීයක් හරි හම්බ කරගන්නද? එහෙනම් ඉතින් රස්සාවට යන්න බැරි අපේද මෙහි ආවේ? දැන් මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් පින්වතුනි කිසිම බාධකයක් දාගන්න එපා තමන්ගේ නිවනට. ඔබ ප්‍රාර්ථනා කරන අනේ මට දිවස නම් ලැබෙන්න එපා අරිහත් වෙනකම්. මන්නම් ප්‍රාර්ථනා කරන්නේ මට දිවස් නම් ලැබෙන්න එපා පිරිනිවන් පානකම් කියලා. එයි දන්නවද? හරි දිවස් ලැබුණයි කියමුකෝ. දැන් මම නිවනට තියෙන මොකද උදව් මන්ට? ඊට පස්සේ ඔබගේ ආච්චි කොහෙද ඉන්නේ? අපේ ගෙදරට ලොකු පොඩි විනයක් කළ තිනවා ස්වාමීනි මොකද කරන්නේ? අපේ අම්මට අහවල් ලෙඩේ හැදිලා ස්වාමීනි මොකද කරන්නේ? දැන් යන්තම් අර උඩහට වෙලා ඉන්නවා. දිවස ලැබුණොත් එහෙන මොකද වෙන්නේ? ඒකත් නැති වෙනවා. ඊට පස්සේ දෙවරු එන්න පටන් ගන්නේ. අපේ ලෝකේ ලොකු ප්‍රශ්නයක් මෙන්න මේ ප්‍රශ්නේට උත්තරේ මොකක්ද? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. දෙයියෝ වෙන්නේ නැහැ. භූතයෝ වෙන්නේ නැහැ. දුක් විඳ පෙරේතයෝ වෙන්නේ නැහැ. මොකුත් නැහැ. දුක් විඳ හාමුදුරු පිරිසක් පේනවා. මිනිස්සු පිරිසක් පේනවා. ආන් එයාට උදව් කරගෙන මාත් ගොඩ ගිහිල්ලා ඔන්න ඔතනින් නතර වෙලා තියෙනවා. නැත්නම් ඔතනින් තව අඩියක් එහාට ගිය ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ පින්වතුනි වැඩ වැඩි වෙනවා මිසක් යහපතක් වෙන්නේ නැහැ. ඔය අර මහර්ෂි තථාගතයන් වහන්සේට දිවිච්චා. නේ උන්වහන්සේ මට උදව් කළේ නැහැ නේ. එදා. දැන් මේ උදව් ලැබෙන්නේ කලණ වැටෙන්. එදා මාදිය බැලුවවත් නැහැ නේ. ඔච්චර දිවස් තිබිලා. මොකද පින්වතුනි අපොයින්ට්මන්ට්ස් දාලා ඉවරයි උන්වහන්සේට. අපි ලෝකේ පහළ වෙනකොට. ඔක්කොම උන්නාසකේ අවුරුදු 45ම බුක් කරලා ඉවරයි. අපිට හම්බුනේ මේ දැන්. දුන්නා. බුකින්ග්ස් දැම්ම අපිට. ඔයාලට දෙන්නම් පොඩ්ඩක් ඉන්න බලන්න. අවුරුදු 2500 ගානකදී ඔයාලට බුකින්ග් එකක් දාලා දෙන්න. ඒක තමයි මේ දේ පිළිගන්නේ. හැබැයි ඔබටත් මේ බුකින්ග් එක හම්බෙලා තියෙන්නේ. ඒක කැන්සල් කරගන්න එපා. මොකද සාමාන්‍ය එක බුකින් එකකට පස්සේ ආයි බුකින් එකක් හම්බෙන්නේ නැහැ මේ සාසනේ. ඉතින් එතකොට දැන් මේ කියන ස්වභාවය හොඳයි. මේ කියන ස්වභාවයේ මේක වඩන්න අද දවසේ ටිකක් අපි කතා කරන ඒවත් එක්ක තව මේකට උත්තරේ හම්බෙයි ඔබට. මොකද මේකට දැන් උත්තරේ එකපාර දෙන්න යන්නේ නැහැ. මේ ඔබේ ස්වභාවයක් කියලා දින්න මේක හොඳයි. එතකොට මේකෙදී පුළුවන් තරම් ශරීරයේ අසුබ ස්වභාවය වඩන්න. ශරීරයේ අසුබ ස්වභාවය කියන්නේ ජරාවට නෙමෙයි කියලා දැන් ඔබ දන්නවා. කියන්නේ මාත්‍රයක්වත් මේකේ සැරිසරන්න සුදුසුයි කියලා එකක් නැහැ. මෙතන තනිකරම තියෙන්නේ පීඩාවක් විතරයි මේ ශරීරයේ. නිකන් අපරාධේ. ඇත්ත ස්වභාවය තමයි අරූප ස්වභාවය. ඒවා අපි තව ටිකකින් කතා කරගෙන යමු. ඇත්ත ස්වභාවය තමයි අරූප ස්වභාවය පිළිගන්නේ. ඊට පස්සේ ලක් කරගත්ත විනාශය තමයි මේ තියෙන්නේ. ඒක මම තව ටිකකින් ඔබට විස්තර කරලා දෙන්නම්.
දැන් මම ඔබට ගිය සෙනසුරාද යමක් කිව්වා අන්තිම හරියේදී ඒ කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කළා ආයි මේ ගැන හිතන්න එපා සමහරු හිතුවා ඒ හිතුවාම නැගිච්ච ප්‍රශ්නක් තියෙනවා ඒ ගැනත් අපි කතා කරමු හිතන්න එපා කිව්වේ මම ඔබට කොටසක් කියවන්නේ මේ ඒ කොටස බුද්ධ ගෝචර දෙයක් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ තාමනම් මට ගෝචර වෙන තියා හිතන්නවත් නැහැ ඒ ගැන කියලා මම හිතන්නේ ඒක බුද්ධ ගෝචර දෙයක් කියලා කියලා නැත්නම් බුද්ධ ගෝචර දෙයක් කියලා කියපු ගමන් මොකද්ද ඔබ ගලුවට වැටෙන්නේ හා මං වගේ කෙනෙකුට නේ ඔය හිතන්න තියෙන්නේ නේද හිතෙන් පටන් ගන්නවා ඉතින් ඒක නිසා මේ වෙලාවේ මේක ප්‍රශ්නයක්ම නෙමෙයි මේ ඔබට ආපු ස්වභාවයක් මේ තියෙන්නේ මේ විදිහට මේක දිගටම වඩන්න. දිගටම වඩන්න අසුභ ස්වභාවේ වඩන්න ශරීරයේ පුළුවන් තරම්. අසුභ ස්වභාවේ වඩනකොට පින්වතුනි ඔබට මේ කය අතහැරිලයි දවසක. හැබැයි කය අතහැරෙනවා කියන එක පිළිබඳ පරිස්සම් වෙන්න ඕනේ. කය අතහැරෙනවා කියන්නේ මේ නිකම් වචනෙට එන එකක් නෙමෙයි පින්වතුනි. ඔබ කය අතහැරුණා කියලා එන්න ඕනේ. ඔක්කොම ඉඩකඩම් දීපල දීලා කාට හරි එන්න. ඊට පස්සේ මම ඔබ මාසයක් කරවල කාමරයක දාලා තියෙනවා. ඔබට මාසයකට පස්සේ තමයි ආලෝක පුඤ්ජයක් දකින්න හම්බෙන්නේ. සද්ද මාත්‍රයක් දකින්න හම්බෙන්නේ. සද්දයක් නැති ආලෝකයක් නැති කරවල කාමරයක ඔබව දාලා තිනවා මාසයක්. කන්න බොන්න ටික දීලා. ඊට පස්සේ මෝදෙරිනුත් එන්න කියනවා. පිස්සන් කොටුනුත් එන්න කියනවා. ස්වාමින් වහන්සේලාට හෝ සිල්මෑණි වහන්සේලාට එන්න කියලා කියනවා. ඔය තුනේ එකක්නේ එක්ක මැරිලා හුණු වෙලා මෝචනේට ගෙනීම නැත්තම් ගෙනීම යවන්න තියෙන්නේ එහෙම නැත්තම් පිස්සු හැදිලා එහෙම නැත්තම් දැන් මහාන වෙන කාලේ හරි ඒකයි ඉතින් ගොරදුරට මේ වෙනද පිස්සු හැදෙන්න තමයි නියමෙද හැබැයි ඔබට කය අතෑරුණා නම් ඔබට ප්‍රශ්නයක් නැහැ ඉවසන්න මෙමේ මං කියන්නේ දනුමක් විදිහට දවස් දෙකක් කරුල කාමරේක දාලා තිබ්බොත් මිනිස්සුෙකුට ඉවසලා ඉන්න පුළුවන්. ඒ වගේ තරම් ඔය ආමියකේ අර එහෙම හිටපුවායේ වරන් ගිල ඕක කරන්නේ නැදිනේ. නැත්නම් එයා ඉවසලා හිටියා. හිතේ තියෙන වීර්ය සාගත ස්වභාවය නිසා එහෙම හිටියා. ඉවසලා නෙමෙයි මම කියන්නේ. මේ සාමාන්‍ය මේ ඉන්නේ අපි. ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඉතින් කය අතෑරියා නම් තේරෙන්නේ කය අතෑරුනේ හේතුවක් නිසා, ඇහැ ඕනේ නැති නිසා. ඇහැ ඕනේ නම් කය අතෑරෙන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ අනාගාමි බ්‍රහ්මයාටවත් කය අතෑරිලා නැහැ. එයාට අතෑරිලා තියෙන රසය. ඒක නිසා තමයි අනාගාමි වෙච්ච බ්‍රහ්මයාත් කයක් ඇතුව උපදින්නේ. නමුත් ඒක ස්පර්ශ සඳහා තියෙන චතුජ කායික ස්වභාවයෙන් නෙමෙයි, ත්‍රිජ කායික ස්වභාවයෙන් එයා උපදිනවා. නික කයක් තියෙනවා. කය අතෑරුණා නම් පින්වතුනි කය අතෑරිලා අරිහත් වෙන්න කලින් මරුණොත් එහෙම. එයා ගිහිල්ලා උපදින්න කෙලිම කොහෙද? අරූපේ. මොකද යන්නේ රූපයක අවශ්‍යතාවයක් නැහැ. එයා එයාගේ හිතත් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. වටේ පිටේ දින රූප ගැන ගනුදෙනුවක් යාට නැහැ. පින්වතුනි රූප කියලා කියන්නේ මේ ඔබට මේ පේනවා විතරක් නෙමෙයි. රූප කියලා කියන්නේ පින්වතුනි ආලෝකයක් රූපයක්. ඔබ ඇස් දෙක අරිනවා කරවල කාමරයක ඉඳලා එක පාට නියන් ලයිට් එළියක්. ලයිට් බල්බ් එක පේන්නේත් නැහැ. ආලෝකයක් පේනවා. පුදුම සතුටක් එන්නේ හිතට. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? පෙලි පෙලි ඉඳලා තියෙන්නේ රූප දකින්න. නමුත් එංගදින කරවල කාමරේ ඉන්නකොට ඔබට මොන රූපෙද පේන්නේ? මොකද රූප පේන්නේ නැද්ද? කරවල කාමරේ ඉන්නකොට ඇද්දක පියාගත්තාම රූප පේන්නේ නැද්ද ඔබට? මොකද්ද පේන රූපේ? කළු. ඒ කළු වලට කැමති නැද්ද? කළු පාටට කැමති නැද්ද? ඇයි දන්නවද? කළු පාටට කැමති නැත්තේ? අනික් පාටට කැමති නිසා. නැත්නම් මේකදනි කළු පාට තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේ දැන් අපිට මේ මේ ආලෝකයක් පේන්නේ. මේ ආලෝකය මෙහෙම පෙවුනාද මේකදනි? එකපාරට ඇස් දෙක පියාගෙන නැත්නම් ඇහි රෙදි කෑල්ලක් බැඳුවොත් එහෙම අත් දෙකත් බැඳලා. එදිකැල ලියන්න බැරි වෙන්නේ. ටික වෙලාවක් යනකොට
ඔබට මහා පුදුම පීඩාකාරී ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. බලන්නකෝ භාවනාවේ ඉන්නකොට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා ඇද්ද පියාගෙන. ටික වෙලාවක් යනකොට මනස කියන්නේ ඇද්ද දෙක අරින්න කියලා. ඇද්ද දෙක අරින්නම හිතෙනවා. මොකක් බලන්නද? විශේෂ දෙයක් නෙමෙයි. යන්තම් නිකන් ආලෝක පුඤ්ජයක් දැක්කම ඒ ඇති. ඊට පස්සේ හරි පියාගත්ත හැකි. හොඳට බලන්න භාවනාවේ අත්දැකීම් විදිහට ඕව ලැබිලා. එහෙනම් මේ විදිහට කය ඇතරෙනවා කියන්නේ ඔන්න ඔය තැනට ආවට පස්සේ ඒ කියන්නේ රූප බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කාම රාගයත් ඉවරයි. රූප රාගයත් ඉවරයි. දැන් ඉතුරුලා තියෙන අරූප රාගය. අන්න එතනයි කය ඇතරුණා කියලා කියන්නේ. එහෙනම් මුලාවටපත් වෙන්න එපා. මම දන්නේ ඔබට කය ඇතරලා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක මම දන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කවුරුත් දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට තියෙන්නේ පිළිඳුනේ දිගටම වඩන්න. නියම න්‍යාය ධර්මයේ දිගටම වඩන්න. ඒකයි කරන්න තියෙන්නේ. නියම න්‍යාය ධර්මයේ දිගටම වඩන්න. ඒ කියන්නේ න්‍යාය ධර්මයේ හොඳට අවබෝධ කරගෙන ඒක වඩන්න දිගින් දිගටම. අසුබ ස්වභාවය වඩන්න, ආදීනව ස්වභාවය වඩන්න. ඒ වඩන ගමන් හිතේ තියෙන ඇත්ත ස්වභාවය හිතට තේරුම් කරලා දෙන්න. හිතට තේරුම් කරලා දෙන්න ඔබ අරූපී කෙනෙක් මොනවද ඔබ මේ කරන්නේ කියලා. දිමාවේ ස්වභාවය ගැන වැඩි විස්තර කරනවා පිංගදෙන මේ අපේ ආරාමයේ ගොඩාක් මග වැඩුණා කියලා මට හිතෙන. ස්වාමීන් වහන්සේලා අතරින් ගොඩක් ඉහළටම මග වැඩුණා කියලා මට හිතෙනවා නම් කවුරු හරි පිරිසක් ගැන ඒ අයට මම නිකන් ඔක ඔලුවට දානවා. වැඩි විස්තර. එද ඔබේ ඔලුවට දාන්න උත්සාහ කරන්නේ නැහැ මං තාම. මොකද හේතුව ඔබට මට අවශ්‍ය පළවෙනි පීවරවත් ඔබ තාම තියලා නැහැ. ඒක නිසා. ඉතින් තියන්න ඕනේ ඇති නමුත් අපි ඒක ඉඩ දෙන්නේ නැති නිසා තියන්න බැරි. මේ අය ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේකදනේ ගිහි ජීවිතයක් ගත කරමු. එහාට එහාට මේක හොයන්න බෑ. මං ගිහි ජීවිතයක් කියනකොට ඔබට තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා? ඒ ගිහි ජීවිතයක් ගත කරමින් මේකදනේ මේක එහෙම හොයන්න බෑ. එතකොට එතන තියෙන මුලා ගතිය. බණ ටිකක් අහනවා නෝනත් ඉන්නවා පැත්තක දෙන අත් දෙක අල්ලගෙන බණ අහනවා බාන්නක හාමුදුරු කියන කතාවනේ ඒක මහා පුදුමයි නේද බාන්න ධර්මයේ ආශ්චර්යය නේද කියලා ආයි අතන මෙහෙන් දාගෙන ඉවරලා බලන්නකො නේද දැන් මේ වැඩක් තියෙනවද ඒකේ ඒ වෙන්නේ නැහැ සිංහදෙන කවදාවත් සෝතාපන්න ඵලයේ සකදාගාමි ඵලයේ ඒ මට්ටමට යන්න පුළුවන් අනාගාමී ඵලය කියන එක सिद्ध කරගන්න අමාරුයි පිංගුදින මොකද හේතුව අනිත් පැත්තෙන් ඒකට ලොකු බලයක් යොදලා තියෙනවා මේ බලය නිසා එතනින් එහාට මග වැඩෙන්නේ නැති වෙන්නේ එහෙමත්ම මිරිසක් තමයි පිංගුදින ඒක ඉඳලා කරගන්නේ අනාගාමී ඵලයටපත් වෙන්න ඉතින් අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ ඉතින් ඒ ගිහි ජීවිතයක නෙමෙයි ඉන්නේ මේ හොඳටම පැවිද්දෙක් ඉන්නේ ගිහි ඇඳුමේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ මේක කරගෙන යන දිගටම. අර මෙතන පොඩ්ඩක් ඔබගේ මම හිතන්නේ මේ ලියලා තියෙන කේ දෝෂයක් වෙන්න පුළුවන්. අර ඇති වෙලා නැති වෙලා යනවා කියන එක. ඒ වචන දෙක පාවිච්චි කරන්න එපා. ඇති වෙලා නැති වෙලා යනවා නෙමෙයි. උදා වෙලා වැල් වෙලා යනවා. හිතේ ස්වභාවය ඒකයි. ඒක මම හිතන්නේ ඔබ ඒක තමයි මීන් කරන්නේ නැත්තේ. මම ලියනකොට ලියවෙන්නේ නැත්තේ මෙහෙම කියලා මම හිතනවා. මොකද අපි ගොඩක් මේ ගැන කතා කරලා තියෙන නිසා. ඇති වෙලා නැති වෙලා යන ක්‍රමයක් මනසේ නැහැ. ඔබ දැහිදී පුද්ගල සංඥාවක් ලෙස අල්ලාගෙන ඉන්න කිසිදු දෙයක් නැති බව ඔබට මනාවකට වැටහෙනවා නම් ඒ කියන්නේ සිංහදෙන ඔබ දැන් අන්තරා පරිණිබ්බයි මට්ටමටත් පත් වෙලා ඉන්නේ. කමන්නේ ඔබට මේ හිතන සිතුවිලි මේකට පත් වෙලා නැහැ කියලා මට කියන්නත් බෑ. මේකට පත් වෙලා කියලා කියන්නත් බෑ. සත්ව පුද්ගල සංඥාවක් නැති වෙලා යනවා කියන ස්වභාවයක් තමයි දැනෙනවා නම් තම අන්තරා පරිණිබ්බයි කියන ස්වභාවයට පත් වෙලා ඉන්නේ. එතෙන්දි තමයි සිංහදෙන ඔබ හොඳටම ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ රූප රාගයත් නැසල අරූප රාගයත් නැසල අරූප රාගයේ නැසුවට පස්සේ තමයි මේ වෙන්නේ තමන්ව මොකද පිහිටන්න තැනක් නැති නිසා අරූප රාගයේ නැසුව ගමන් පිහිටන්න තැනක් නැති වෙනවා පිහිටන්න තැනක් නැති වෙච්ච ගමන් ඊට පස්සේ බලන්න මං කවුද බොල මේ මොකද්ද මොළු මට මේ උනේ ඔන්න ඕක බලන්න පටන් ගන්නවා එතකොට තමයි නවන සත්ත්ව පුද්ගල සංඥා කියන එක වැටෙන්න පටන් ගන්න එතකන් රූප වේදනා සංඥා සංකාර විඥාන හපහපා වික විකයි ඉන්නවා. ඒකයි බින්දුනි කියන්නේ මේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට මමේ මාගේ කියන හැඟීම නැති වෙනවා කියන එක ඊට පස්සේ ඉතින් හිතා ගන්න පුළුවන්ද?
ඒ සෝතාපන්න ඵලය ගැන. වචන විතරයි සින්දුනේ ඒවා. අරූප රාගයේ තියෙන කෙනා සින්දුනේ අරූප මට්ටමේ. ඒ කියන්නේ අරමුණු මට්ටමේ. රූප වේදනා සංඥා සංඛාර වික විකා හපහපා ඉතින් ඔය නිිතේ යනවා විදියට යගේ. මොකද එයාත් බැඳිච්ච අවස්ථාවක් තියෙන්නේ. ඒ බැඳිච්ච අවස්ථාවත් යම් වෙලාවක කැඩෙනවා. ඕන්නේ කැඩිච්ච වෙලාවට තින්නදනි දැන් එයා රූප භවෙත් නෙමේ කාම භවෙත් නෙමේ අරූප භවෙත් නෙමේ ඉන්නේ. ඒ කියන්නේ එයාට පිහිටලා ඉන්න තැනක් නැහැ. අන්න එතකොට තමයි එයාට වැටෙන්න පටන් ගන්නෙ මට පිහිටන්න තැනක් නැහැ. නමුත් මට මේ මොකද්ද මේ දැනෙන්නේ? මේ සත්‍යයක ඉන්නා වගේ දැනෙන්නේ මොකද්ද මේ? අන්නේම ස්වභාවයක් දැනෙනවා. මොකද යාර දැන් ඉතුරු වෙලා තියෙන්නේ මාන උද්දච්ච අවිජ්ජා කියන කොටස් තුන. දැන් අවිද්‍යාවේ දැන් හොඳම තීව්‍ර කොටස ඉතුරු වෙලා තියෙනවා. අනිත් ටික ඔක්කොම ඉවරයි දැන්. දැන් ඒ ටික තමයි දැන් එයා ලෙහන්න පටන් ගන්න ඊට පස්සේ. ලෙහන්න බලව. මම හරි සතුටුයි පින්වදිනේ මේක ගැන. හැබැයි මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා නැවතත් හරි පාරේ යන්න එච්චර. එහෙනම් ඔබට වැරදුනොත් ඔබ බේරගන්න මට බැහැ. මට ඕනම් කියන්න පුළුවන්. ඕනේ ප්‍රශ්නය භාවනාවේ ගේන්න. මම ඔබ හොඳටම දන්නවානේ මේ තව කෙනෙක්ගේ හිතක තියෙන යථා ස්වභාවය බලන්න පුළුවන් උත්තරය දැන් නැහැ. අනිත් ඔක්කොම කරන්නේ ගෙස් කරන එක. කියයි ඔබට භාවනාවේ ඔබ දැන් මේ අපි මේ පිස්සු හැදුත්තේ මාම වරන් ගියා අපි අහවල් හාමුදුරු ගාවට. ඒ හාමුදුරුව බලලා කිව්වනේ මෙන්න මේකයි තියෙන්නේ මේක කරන්න කියලා. එහෙම ශක්තියක් තියෙන විදිහක් නැහැ පිංගදෙනේ සාරිපුත්‍රයන් වහන්සේට. එහෙම ශක්තියක් තියෙනවා නම් සාරිපුත්‍රයන් වහන්සේට පිංගදෙනේ. ලකුණ්ඩක බද්ධ හාමුදුරුව අරිහත් වෙලත් කොච්චර වෙලා බණ කිව්වද? එන අරිහත් වෙච්ච කම හරිය ලඟුන්ට බදිලා ඔයගේ වැඩේ හරි දැන් වායන නෙක්ස්ට් කතා කරන්න දෙන්න අනිත් එක්කෙනා. එහෙම නෑ බුදුහාඳුරු නවත්තනකම් හරි හරි රාරි පොත් වැඩේ ඉවරයි. එයාගේ වැඩේ කරගත් හරි හරි. මේකයි ස්වභාවය පිංගදනේ. හිතක තියෙන කෙලෙස් මට්ටම් හිතක වැරදිච්ච ස්වභාව එකක්වත් බලන්න බෑ. ඒකෙන් කියන්නේ ඔබට භාවනා කරන්න එපා කියලා නෙමෙයි පිංගදට කියන දේ කරා. එතකොට මේවා කියන දේ තුලින් නම් එන්නේ බය වෙන්න දෙයක් නෑ. මේ පරිස්සමෙන් කටයුතු කරන්න. ඉතින් මේක මම හිතන්නේ හොඳයි. හොඳට වඩා ගන්න. සෝතාපන්න මාර්ගය හා ඵලය අතර ඇති සෝතාපන්න මාර්ග සහ ඵල කියන ස්වභාවයේ තියෙන එකම චිත්ත වීතියක් ඇති වෙනවා අපි දා යන්තම් මම කිව්වා. දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගස්ත කෙනෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ එක චිත්තක්ෂණයකට වඩා. එහෙම වුණොත් එහෙම අපි මේ මාර්ගය වදාගෙන ඉන්න සෝතාපන්න වෙන්න බැරි වුණොත් ඉතින් කරපු එකකින්වත් ඇති වැඩක් නැහැ නේද කියලා. ඒකත් අට්ඨියති හරායස jigucchati නේද කියලා අහනවා. නෑ එහෙම වෙන්නේ නෑ සිංහසනේ. සෝතාපන්න ඵලස්ත සෝතාපන්න මාර්ගස්ත සහ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වය කියලා එකක් තියෙනවා. ඔබ සියලු දෙනාම ඉන්නේ සිංහසනේ ඔය කියන එක නේ. ඉහළ මාර්ගඵල වලට ගිහිල්ලා නැත්තම් මට ඒවා කියන්න බෑ මෙතන. ඒකයි මම කියන්නේ. ඊයේ රාත්‍රියේ අරිහත් වෙන්න පත් වෙච්ච කෙනෙක් මෙතන ඉන්න වෙන්න පුළුවන්. මාර්ගඵල තියනවා කියලා විශ්වාස කරනවා නම් පින්වදනේ. ඒක කාට දෙන්න කියලා විශ්වාස ඒක කියන්න පුළුවන් කමක් නැහැ නේ. තිරිසන්නු නෙමෙයි මෙතන ඇලින්න මිනිස්සු. එහෙනම් ඊයේ රාත්‍රියේ අරිහත් වෙච්ච කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. හත් දවසක් යනකම් ඉන්න පුළුවන් නේ. ඒක නිසයි මම එහෙම කිව්වේ. එතකොට බොහෝ පිරිසක් ඉන්න පුළුවන් පිළිගන්නේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයේ මාර්ගයටපත් වෙන්නේ ඒ අවසාන චිත්ත වීතියේදී. ඒ චිත්ත වීතියේදී පස්සේ එදෙනින් එහාට ඵලය ලැබිලා ඵලය පූර්ණ වෙනවා. සෝතාපන්න ඵලය පූර්ණ වුණා. එහෙමයි ක්‍රමේ. ගෝත්‍ර භූ කියලා චිත්තක්ෂණයක් එහෙම තියෙනවා. ඒ අහෘතං යන ගෝත්‍රයේ බින්දා. ඔහොම වෙන ක්‍රමයක් තියෙනවා. ඒ දේවා අභිධර්මයේ තියෙන කැලේ. හැබැයි එකක් අද අට්ඨියේ දරජිකුච්චති වෙන්නේ නැහැ පින්වදිනේ. මොකද හේතුව ඔබ දීර්ඝ කාලයක් තිස්සේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයේ හිටියා නම් ළඟ ළඟ අද්භවයක කවදාක්වත් සතර අපායට යන්න හේතුවක් නැහැ. අන්න එතකොට ඔබට ලොකු chance එකක් එනවා පින්වදිනේ. දෙවෙනි පාරක් try කරන්න මේක.
මොකද හේතුව ඔබ සුගතියට යන්නේ නමුත් ඔබ පුරුදු විදිහට කළා තිබුණේ දැන් සමහරුන්ගේ පුරුදු විදිහට ලුණු පොල් කට ඇඟිල්ල ගහ කන්නේ හුස්සියට ගියාම ඒවා පුරුදු ඒ නතර කරන්න බෑ හොරකම් කරන්න හිතෙන්නේ මොන හරි දැක්කහම හොඳ සල්ලිකාරයෝ සමහර රජ කෙනෙක් ඉඳලා තියෙන ඒ කාලේ වෙනම රාජපුරුෂයෙක් කතියන් ඉඳලා තියෙනවානේ මම හොරකම් කරනවා ඔබ ඒකට සල්ලි ගෙවපන් කියලා සසර පුරුද්දෙන් හොරකම් කරන්න හිතෙනවා ඒ හොරකම් කරන්න හිතෙනකොට රජ වුණත් දැන් නතර කරගන්න බෑ ඒක නිසා වෙනම කෙනෙක්ව තියාගෙන ඉන්නවා පඩියක් ගෙවාගෙන මම ওই කඩේකට හරි මෙන් ගියාට පස්සේ මං හිමීට මේ වතපත ගා ගන්න උඹ බලහම මම මොනවද අතපත ගන්න කියලා ඒකට තල්ලි ගෙවපන් කියලා පුරුදු දැන් ඔබට එක එක જાතිය පුරුදු ඇති ලේලියෝ දැක්කහම මරාගෙන කන්න හිතෙනවා සමහර වෙලාවට නැන්දම්ම දැක්කහම පොල්ලකින් ගහන්න හිතෙනවා සමහර වෙලාවට ඔවා පුරුදු වෙනද මේ සංසාරේ ආපු නැන්දම්මයි ලේලිය සම්බන්ධය කියන්නේ ලොකු පුරුද්දක් සංසාරේ ඉඳලා මරාගෙන ආපු එහෙට කියාගෙන මෙහෙට කියාගෙන එහෙට පොළොව වලින් ගහගෙන ඔහොම කරගෙන ආවා ඒ ඇවිදලා දැන් මේ අද්දවිය දෙන්න එකතු වෙලා ඉන්නවා කොහේ ඉඳලා දෙක තුන එකෙක් කංකසන්තුනේ අනික නෙවුන්දර කොහොම හරි අපු මහත්තයා එකතු කළා දෙන්නව දෙන්නව එකතු වෙලේ මොකටද දැන් ධම්මට ලිලිටයි මරා ගන්න සසරේ පුරුදු පුරුදු කරපුවා ඒ සසරේ පුරුදුත් එක්ක ආවට පස්සේ පින්විතනේ මේ පුරුද්ද තමයි ඔබව දැන් ඉස්සරහට අරගෙන යන්නේ ඒ වගේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයකට ඇවිදලා හිටියා නම් පින්විතනේ යාගේ පුරුද්ද තමයි නිවන සාක්ෂාත් කරීමට පෙර දැරීම. ඒක නිසා එයා සුගති ලෝකෙක ඉපදුනාට පස්සේ පින්විතනේ මේ පුරුද්ද තමයි එයා දිගටම කරන්නේ. ඒක නිසා ඒක අට්ඨියේදී හරයති ජිගුච්ඡති වෙන්නේ නැහැ. මොකද හේතුව අට්ඨියේදී හරයති ජිගුච්ඡති වෙන්නේ පින්විතනේ අභිසංකාර. කුසල සංකාර නෙමෙයි. සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයකට ආපු කෙනෙකුට පින්විතනේ යම් ප්‍රමාණයකට කුසල සංකාර වැඩෙනවා. හැබැයි ඉහළ මාර්ගඵලයන්ට යන්න බෑ. මොකද හේතුව? තාම සෝතාපන්න ඵලයටපත් වෙච්ච නැති නිසා. මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා කියන්න බෑ. හැබැයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ නැතුව මැරුණොත් එහෙම පිංගුදනේ. එයා තාම සෝතාපන්න නැහැ. අවිද මැරුණා, මැරිලා කොහේ හරි දිව්‍ය ලෝකයකට ගියා. ඒ දිව්‍ය ලෝකේ ඉන්න කවුරුත් සත්පුරුෂයෙක් නැහැ. බුද්ධ ශාසනය ඉවර වෙනවා. ඉවරයි. එතකොට අර කරපු කුසල් ටික ඔක්කොම පින්වදනේ පින බවට පරිවර්තනය වෙනවා. එහෙනම් කුසලයක් එතනින් එහාට වෙන්නේ නැහැ නේ. බුදු සාසනේ නැහැ දැන්. ඉතින් ඒක අරයි යන්නේ නැහැ එහාට. ඒ කරපු කුසල් ටික. නමුත් ඒ ඔක්කොම පින් බවට පත් වෙනවා. දැන් ඔබ කුසලයක් කරද්දී පින්වදනේ උපරිම පින කුසලයේ කියන්නේ. ඔබ පුංචි කුසලයක් කළා නම් ඒකේ තියෙනවා මහා පිනක්. පිනක් නැහැ එහෙම නෙමෙයි. ඒ කියන්නේ කුසලයේ ඔබට පරිසම් දෙන්න කුසලයේ මට්ටමින් පරිසම් දුන්නේ නැත්නම් ඒක මොකක් මට්ටමින් පරිසම් දෙනවද? පිනක් මට්ටමින් පරිසම් දෙනවා. ඒක නිසා එකක්වත් අපතේ යන්නේ නැහැ. ඔබ දිගටම කරන්න. කොහොම හරි ඒ ස්ටේජ් එකට පැන ගන්න සිංහදේ එතනින් පොඩ්ඩක් පල්ලෙය හිටියා කියලා ස්ටේජ් එක උඩ නෙමෙයි නේද? නේද? දැන් උසපයින් තරගේ මේ පොල්ලේ ගෑවුනොත් එහෙම මේ පොල්ලේ බියට වැටෙනවා. එයා දිනුන්නේ නැහැ. එපාරද පොල්ලට මිලිමීටරයක් උඩින් හරි යන්න ඕනේ. චුට්ට මිලිමීටරයක් පල්ලෙහැන් ගියොත් පොල්ලේ වදිනවා. වැදුනා කියන්නේ එයා පරාදයි. අපද යාම සිද්ධ වෙන්නේ නැහැ. කවදාකවත් මේකෙන් කුසලයේ කියන එක තුලින් අට්ඨියේදී හරස ජිගුච්ඡති වෙන්නේ නැහැ. තව තව චාන්ස් එන්න පුළුවන්. පුරුද්ද නිසා යම් දවසක් එන්න පුළුවන් හැබැයි ඒ චාන්ස් එකත් එන්නේ නැති. එතකොට ඉතින් අට්ඨියේදී හරය ජිගුච්ඡති තමයි එක පැත්තකින්. මොකද ඒක ඒක පිනක් බවට පරිවර්තනය වෙනවා. ඒ පිනෙන් පින්වදින සමහරට ආයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකන් එහෙමත් යන්න පුළුවන්. ඒ කරපු කුසලයේ නිසා, පින නිසා නෙමෙයි, ඒ කරපු කුසලයේ නිසා පින්වදින බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකන් නැවත අවතාවක් හතර අපායට යන්න නැතුව ඉන්න පුළුවන්. ඒ මහා ප්‍රබල මේවා. ඒකයි පින්වදින මම ඔබට කියන්නේ. මේ ස්ථාන වලට ඇවිදින්න මේක ඔබට කරන්න හිතෙන්නේ. ඔබ නිකමන හිතන බං ලංකාද්වීපයේ කොහෙද තියෙන්නේ කියලා. මෙහෙම දිගින් දිගටම ඔබට කතා කර කර නෑ මේක කරන්න ඕනේ කරමු කියලා අඬ ගහ ගහ ඔබට මේක කමේ කරවන. ඒකයි මම ඔබට කියන්නේ පින්වදින බොහෝමයක්. සමහර වෙලාවට මේ ස්ථාන වලින් තමයි මේක බිහි වෙන්නේ. මම එකෙන් කියන්නේ ලංකාවේ කොහෙවත් නෑ කියලා නෙමෙයි. තමන්නේ මෙහෙම කරන ස්වභාවය අඩුයි පින්වතුනි.
දැන් අපි මෙහෙම කරන්න හේතුව තමයි සිංහදෙනේ අපි මේ අමත ඵලයේ විඳිනවනේ යම් ප්‍රමාණයක් හරි. ඒක මම මුදුම සුවදායකයි නේ මෙන්න. මේ සුවය ඔබටත් උදා කරලා දෙන්න හදන අපිට මේ බත දෙන මිනිස්සු. අපේ ලෙඩ දුකට බලන මිනිස්සු. අපේ ඥාතියෝ අම්මල තාත්තලා නංගිල මල්ලිලා අයියලා අක්කලා වශයෙන් පෙනී හිටින මිනිස්සු. ඒක නිසා මේ වෙනදී අපිට ඉතින් කැක්කුමක් තියෙනවා ඔබගේ. නැතයි මේ මොකටද මේ වෙනදී මේවා කරන්නේ? අවශ්‍යතාවයක් නැහැ නේ මේවා කරන්න. නේද ඔබ බත කියනවා අපි බත කනවා අපි වැඩේ කරගන්නවා අපි හරියත් වෙනවා ඔබ අතතරව පැයට යනවා. ඔක නේද ලෝක ධර්මතාවය? එහෙම නැත්තම් ඔබ බත කියනවා ඒ පිරිස බත කනවා කාලා ඔබට යටින් ඒගොල්ලෝ ඉන්නවා. මිනිස්සු පහරනේ ඔබ කනවා. ඔබ පහරනේ ඒගොල්ලෝ කනවා. අහලා දිනන්නේ කතා. නිලේසි පහල දෙවල් නෙමෙයි. ඉතින් ඒක නිසා මම ඔබට කියන්නේ පිංගදෙන. ඔබ මේ කරන කුසලය ඔබට කවදාවත් අහිතක පිණිස හේතු වෙන්නේ නැහැ බය වෙනවා. දිගින් දිගටම කුසලයේ වඩන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. තප්පරයක්වත් නැස්ති නොකර කොහොම හරි පිංගදෙන ඵලය සාක්ෂාත් කරගන්න. සෝතාපන්න ඵලය. සකදාගාමි ඵලය. එතනට එන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. මට අවශ්‍යතාවය දෙන්න පිංගදෙන ඔබ සීල දෙනා සෝතාපන්න වීමේ. නමුත් මම ඔබට කතා කරන්නේ අරිහත් වීම. ඒකයි අපේ ටාගට් එක වෙන්නේ පිංගදෙනි. සෝතාපන්න වෙලාවත් මේකෙන් නම් ඉන්න උවමනාවක් නෑ. සෝතාපන්න වුණොත් කොහොමවත් එන්න උවමනාවක් නෑ පිංගදෙනි. ඔබට මේක ඉන්න උවමනාවක් තියෙනවා නම් ඔබ තාම සෝතාපන්න නෑ. හරි සරලයි ඔබ සෝතාපන්නද කියලා බලා ගන්න. ඔබට මග වඩන්න හිතෙනවා නම් ඒක සෝතාපන්න වීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඔබට මග වඩන්න හිතෙන්නේ නැත්නම් ඔය නිකන් ඉන්න නම් හිතෙන්නේ. ඔබ සෝතාපන්න නෑ. ඒක නම් මට කැට තියන්න පුළුවන්. සෝතාපන්නලා නිකන් හිටපු දෙන්නෙක් අපි ශාසන ඉතිහාසයේ අහලා තියෙනවා. මේ හැරෙන්න නම් කවුරුත් අහලා නැහැ. සෝතාපන්නලා ඔහේ නිකන් හිටපු අය. එක්කෙනෙක් තමයි විශාඛාව. අග්‍ර දායිකාව. අනිත් එක්කෙනා තමයි අනේබිල සිරිතුමා. අග්‍ර දායකයා. ඒ අයගේ තියෙන පාරමිතා ශක්තිය නිසා බින් වෙදින එතනින් එහාට ඒගොල්ලෝ මග වඩන එක නෙමෙයි කළේ. ඒ පාරමිතා ශක්තිය නිසා. බුදුහාඳුරංග හම් වුණා කතා බහ කළා මොනවා කළත් ඒගොල්ලන්ට වුණා හැමතිස්සෙ මේක සාහිම කොටද දැන් මේ අපිත් ඉන්නේ පිරිස වැඩිලා මා මුණ ගැහෙනවා කතා කරනවා කතා කරන්නේ බුදුහාඳුන අර එතකොට අර අතන බිල්ලිමේ දැන් අපි මේක මෙහෙම දැන් අතන මේක මෙහෙම ඒගොල්ලන්ට හිතෙන්නේ මොකක් ගැන කතා කරන්නේ මේ ආරාමයේ දියුණුව ගැන කතා කරන්නේ එතකොට මේ පිරිසට අපි කොහොමද කරන්න ඕනේ මේ පිරිසට අපි කොහොමද කරන්න ඕනේ ඔහොම තමයි එදා අනේ පිරිසට තමයි විශාඛාවේ දෙන්නම කලේ තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ගොඩක් දුරට මොකද ඒක තමයි පාරමිතාව තමන්ගේ තියෙන සියලු දේපල දීලා හරි කමන්නේ ශාසනයට ලොකු පුනර්ජීවයක් ලබා දෙනවා කියන කොහේදි හරි කරපු අදිස්ථානයක්නේ ඒ අදිස්ථානයේ තමයි ඒ දෙන්නත් එක කලේ ඒක නිසායි පින්වදින මේ දෙන්න සමහර සෝතාපන්න ඵලයෙන්ම මිය ගියේ අන්තිමට අනේ වෙනසට තුමාගේ දුව පොඩි කෝචොක් පාරකුත් දාලා නෙමෙරුනේ නේද ආ මල්ලි තාත්තට මල්ලි කියලා නෙමෙරුනේ ඒක නනේ වෙනසට තුමා බය වුනේ මගේ දුව මාර්ගඵලලාභී කොහොමද ජීවිකල්ුනේ කියලා එහෙනම් බුදුහාඳුනේ තේරුම් ගල දුන්නේ මෙරතුමනි මේ ජීවිකල්ුණා නෙමෙයි මේ ඔබට පාඩමක් කියලා දීලා එතුමි මෙරුනේ එදු මේ සකදාගාමි ඵලයේ ඉදී ඔබ සෝතාපන්න නිසා කිව්වේ ඔබ තාම සෝතාපන්නේ මම සකදාගාමි ඵලයේ ඉන්නේ. මේ බහවහ මේක කරගන්න කියලා. නේද? ඒකත් තේරුම් කළාද පින්වදිනේ? තේරුම් යයිද? නෑ. හේතුව මොකද? අර පාරමිතා ඵලයේ හරි ශක්තිමත් වෙනවා. අන්තිම හොස්ම දක්වාම සාසනය රැක ගන්නවා කියන දැනුමින් තමයි කටයුතු කරන්නේ. හැබැයි මම කියන්නේ අපේ මහත්තුරුන්ට මේවා දඩමීම කරගෙන මට කියන්න එපා අපහො. නැත්නම් මම මේවට එක එක කියනකොට හරිස මහත්තුරු එහෙම මේවත් මේ ඔක්කොම අල්ලගෙන ඉන්නලා ඔබ වහන්සේ කියන්නේ වනේ අපි කරන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ පාරමිතා බලය අපේ. එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තා නම් පින්වතුනි දැන් මම මේ ඊයේ හඳ වෙනදාද අපේ හාමුදුරන් වහන්සේලා තත් මම මේ ගැන කතා කළා. සාමාන්‍ය ස්වභාවය නම් මේකයි. දැන් තථාගතයන් වහන්සේ ගාවට අද දෙවි කෙනෙක් ඇවිදලා කිව්වේ බ්‍රාහ්මී කයදෙල් ස්වාමීන් හිස ගිනි ගත්තෝ ඒ ගිනි නිවන ලෙස අනාගාමි වෙන්න ඕනේ කියලායි මම නම් කියන්නේ කියලා. ඒලා සතගතයන් වහන්සේ මොකක්ද දේශනා කළේ? නෑ නෑ. අනාගාමි වෙන්න නෙමෙයි. සෝතාපන්න වෙන්න ඕනේ කියලායි මම කියන්නේ.
ඒක ලොකු ට්‍රික් එකක්. හිසගිනි ගත්තකෝ ගින්නින් ලෙස මොකක් වෙන්න ඕන කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ? සෝතාපන්න වෙන්න. දැන් සෝතාපන්න වුණාට පස්සේ යා සෝතාපන්න උනේ හිසගිනි ගත්තකෝ ගින්නින් නිවන ලෙස. දැන් සෝතාපන්න වුණාට පස්සේ එයා ඊටු ටික කරන්නේ මොකක් ගිනි ගත්ත එකේද? මිය පොත්තන් ගිනි ගත්ත කෙනෙක් ඉදිරියද? නෑ, එයාගේ පුරුද්ද මොකද්ද? හිස ගිනි ගත්තකෝ ගින්නින් ලෙස වැඩ කරන්නේ. මේ මේ මේක සාක්ෂාත් කරන්නේ. එහෙනම් එයා සෝතාපන්න ඵලයෙන් පස්සේ මොකක් ගිනි ගත්ත එකේද වැඩ කරන්නේ? හිස ගිනි ගත්ත එක ඉදිරියට තමයි. අනාගාමි ඵලයට යනකන් නෙමෙයි. අරිහත් වෙනකම් මෙහෙම තමයි. ඒකයි ස්වභාවය. ඉතින් බලන්න සිංහසනේ ඔබ හිස ගිනි ගත්තකෝ ගින්නින් ලෙස වැඩ කරන්නේ කියලා. එහෙම නැත්නම් ඔබ සෝතාපන්න නෑ. හරි සරලයි. ගොහ ගන්න. මොකද බින්දනේ සෝතාපන්න ඵලයේදී තමන්ට හිතෙන්න පටන් ගන්නවා මේ මොනව කළත් දුකම තමයි කියලා. අනේ ඒකයි සෝතාපන්න ඵලය කියන්නේ. මම ඒකත් විස්තර කරලා දෙන්න. සෝතාපන්න ඵලයේ ස්වභාවය මොකද්ද කියලා. දීලා තියෙන ස්වභාවයල් බින්දනේ පොඩි කාලේ ඉඳලා තියෙන්න පුළුවන් කෙනෙකුට. ඈ තථාගතයන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසය. නේද? දැන් මාළු සුමනේ ගත්තොත් එහෙම. හන්දියේ මාළු ලෑලි ඉන්න මාළු සුමනේ. තථාගතයන් වහන්සේ කෙරෙහි මහ විශ්වාසයෙන් කතු කරන කෙනෙක් වෙන්න බුණා. පොඩි කාලේ ඉඳලා මෙහෙමයි. මාළු ලෑල්ල අර ඉන්නේ බුදුහාඳුනන පහන තියලා ඒ කටයුතු කරන. කවුරු හරි බුදුහාඳුනන වචනයක් කිව්වොත් එහෙම මන්නේ ඉස්සෙන්නේ. තෝ දන්නවනේ මගේ අතේ තියෙන මන්නේ වචනයක් කියන්න එපා බුදුහාඳුනන්ට. එහෙමයි නැද්ද? ඉන්නවා. ඇයි බින්ගල පොත්තේ ඉන්නේ? පොතේ ඉන්නා වචනයක් කියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකත් බින්දනේ සමහරට තථාගතයන් වහන්සේ කරේ මහා භක්තිය විශ්වාසය වෙන්න පුළුවන්. නමුත් ඒක ශ්‍රද්ධාව නෙමෙයි. ඒක අර මේ වචන නිර්වචනය කරගන්න නැති නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් සෝතාපන්නයි කියලා. ඉතින් මම ඔබට සෝතාපන්නයි කියලා හිතන්න කාරණාව කියන්නම්. ඒ තමයි නිවන සාක්ෂාත් කරගැනීම පිණිස මහ පුදුම අමාරුවක් ඇම්මක් ගාය කැකුම ඔන්න ඕවා තියෙන්න ඕනේ නිවන සාක්ෂාත් කරගන්න. ඒක පිළිබඳ මහ පුදුම අමාරුවකින් ඉන්න ඕනේ. ඇයි ඒ? ඔරියා පිංගුනේ දැනගෙන ඉන්න එක දෙයක්. කොහොම කළත් දුකටමයි වැටෙන්නේ කියලා. වෙන පාරක් නැහැ. එක පාරයි තියෙන්නේ. ඒක ගලොත් විතරයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒක අපි කතා කරමු ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ දීලා. එහෙනම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිතර ආරාමයේ නොපෙමිණියත් ඔබ වහන්සේ බදාදා සෙනසුරාදා පවද සිරු දේශනා ශ්‍රවණය කරමින් න්‍යාය ධර්ම හොඳින් තේරුම් ගන්න සිරු දේශනා ආනාපානසති වඩන්න ගත්තලු. එහෙදී මා කැමැති වූ දේවල් එකින් එක මෙනෙහි කරන විට සාමාන්‍යයෙන් පැයක එකමාරක් ගත වෙන විට හිතට තරමක බෝරින් ගතියක් දැනේ. මන්ද එකම දේ නිතර මෙනෙහි කරන හින්දා වෙන්නේ නැති. මෙය මග හරවා ගන්නේ කෙසේද? හිතට බෝරින් ගතියක් එන්න පුළුවන් සංගතද? කම්මැලි ගතියක් එන්න පුළුවන්. විඩාබර ගතියක් එන්න පුළුවන්. ඒ දේවල් වෙන්න පුළුවන්. භාවනා කරගෙන යද්දී. මොකද හේතුව පින්වදනි? භාවනාව තුළින් ඔබට තාම ප්‍රීතිය නැගෙන්නේ නැතුව ඇති. ඒක නිසා දිගටම කරන්න. එච්චරයි තියෙන්නේ. කොහොමත් එහෙමනේ පින්වදනි. දැන් ඔබ කරාටි පන්තියකට ගියා නම් ඔය පොඩ්ඩ පළවෙනි ෂොට් එක කියලා දෙනවා. මේ ෂොට් එක කියලා දීලා කියනවා මේ ෂොට් එක ගහන්න හැමදෙස්සම. මේක දැන් ප්‍රැක්ටිස් කරන්නකෝ. දැන් මේක ප්‍රැක්ටිස් කරනකොට ටික වෙලාවක් ගන්නකොට මොකද වෙන්නේ? එපා වෙනවා. දැන් නම් කකුලත් රිදෙනවා. තව එකක් කියලා දෙන්නකො. එතන අනික් ගහන්න මොකෙන්ද? දැන් නම් කකුලත් රිදෙනවා. තව කික් එකක් කියලා දෙන්නකො. එතන ගුරුවරයාට අහන්න වෙන්නේ. දැන් මේ කකුල රිදෙනවා නම් අනික් කික් එක ගහන්නේ අතින්ද? කික් එක කියන්නේ ෆයින් ගහන එකද? දැන් වැටුණාද? ඕක තමයි ස්වභාවය පිටින්. යෝගර කරන්න තියෙන්නේ ප්‍රීතිය ඉපදෙනකන් සුඛය ඉපදෙනකන් ඕක වඩන්න. ගොඩාක් හිතට බෝරින් ගතියක් දැනෙනවා නම් කරන්න තියෙන්නේ මේකදනේ ඒක පොඩ්ඩක් නවත්තලා ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න. තථාගතයන් වහන්සේගේ ඔබට දැනෙන ಗುಣ මෙනෙහි කරන්න. තථාගතයන් වහන්සේගේ ಗುಣ මෙනෙහි කරන්න කිව්වොත් වැරදින්නේ. තථාගතයන් වහන්සේගේ ಗುಣ මෙනෙහි කරන්න බෑනේ කාටවත්. ඒක මෙනෙහි කරන්න පුළුවන් තථාගතයන් වහන්සේටම විතරයි. තථාගතයන් වහන්සේ ගැන අපිට දැනෙන ඒවා මෙනෙහි කරන්න පුළුවන්. ආන්නේව මෙනෙහි කරන්න. සාරිපුත්‍රයන් වහන්සේ ගැන මෙනෙහි කරන්න. ඒවා මෙනෙහි කරනකොට සිංහදෙන මහ පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ ප්‍රශ්න විසඳපු හැටි
පටාචාරාවට පිහිට වෙච්ච හැටි, කිසා ගෞතමයට පිහිට වෙච්ච හැටි, ඔය දේවල් මෙනෙහි කරලා බලන්න. එතකොට තථාගතයන් වහන්සේගේ තිබිච්ච මේ මහා උත්තරීතර ගුණයන් Tamanta පොඩ පොඩ හරි මාත්‍රීව දැනෙන්න පටන් ගන්නකොට පින්වදින පුදුමාකාර ප්‍රීතියකින් ඒවා යනවා. ඊට පස්සේ ආයි බහින්න වැඩේට. එතකොට එන්නේ වීරියකුත් එක්ක. පටාචාරාවට මෙච්චර දේවල් වෙලත් ගොඩ ගියාන. මට ඒකෙන් කාලක්වත් වෙලා නැතිකොට මං ගොඩ ගියේ නැත්නම් එහෙම. මොන අපරාධයක්ද කියලා හිතිලා තමයි ආපහු එන්නේ භාවනාවට. ඒ වගේ ට්‍රික්ස් අනුගමනය කරන්නේ. එතකොට හරි. හරි. එතකොට පින්වතුනි, දැන් මුලින්ම අපි කතා කරමු මෙන්න මේ සම්බන්ධව. දැන් මේ සෝතාපන්න ඵලය. දැන් දිගින් දිගටම පින්වතුනි මෙතනින් සෝතාපන්න ඵලය ගැන කතා කරපු කාලයක් මතක නැති තරමට ඇවිල්ලා ඉවරයි දැන්. මුලින් සෝතාපන්න ඵලය ගැන කතා කර ඇවිදින්න පින්වතුනි දැන් ගොඩාක් එහාට තියෙනවා කතා කරන්න පටන් අරන්. අපි හැබැයි ඒකෙන් පින්වතුනි ඔබට ගොඩක් වරදින්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ඔබ සෝතාපන්නයි කියලා. මොකද හේතුව සෝතාපන්න ඵලයේ ඉක්මවලා ගිය ගොඩාක් දේවල්. දැන් ගියේ පාර අපි කතා කළේ පින්වතුනි අරූප ස්වභාවයන් ගැන. දැන් මම බලෙන් හරි නතර කරගන්න ඔය අරූප ස්වභාවය ගැන කතා කරන එක ඔබත් එක්ක. නැත්නම් ඔබ ලෝක අමාරුවක වැටෙන්නේ. මොකද හේතුව පින්වතුනි ඊට පස්සේ ඔබ හිතන්න පටන් ගන්නේ අරූප ස්වභාවය ගැන. මොකද එදා කරන දේශනාවේ දේවල් තමයි ඔබ හිතන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඔබ අරූප ස්වභාවය ගැන හිතන්න පටන් ගත්තට පස්සේ පින්වතුනි ඔබට ඒව ගැන එක එකව හිත පහළ වෙනවා. ඊට පස්සේ ඔබ ඒව ගැන හිත හිත ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඔබ අවශ්‍ය දේ ඔබ කරගෙන නැහැ. ඔබ ඒව ගැන හිතේ තියෙනවා. ඒකෙ මෙහෙම ඉදේ ඔබ භාවනාවේ ඉන්නකොටත් ඒව ගැන හිතනවා. ඊට පස්සේ ඔබට ඉතින් හිතෙනවා භාවනාව ඒ සම්බන්ධව වැඩෙනවා කියලා. එන්නේ තන භයානක වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබ මූලික තන කඩාගෙන නැත්නම් එහෙම පින්වසින් ඔබ අරූපය ගැන හිතේ තියෙනලා අන්තිමට සාසනික ප්‍රයෝජනෙ ගන්න බැරි තැනට එන්න පුළුවන්. ඔබ සෝතාපන්නද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සිංහතන. බලන්න ඔබට කොයිතරම් වීරියක් තියෙනවද කියලා මේක ඉදිරියට කිවර කරගන්න. ඔන්න ඔක එක සාධකයක්. මොකද හේතුව පිළිගන්නේ සෝතාපන්න ඵලය කියන එක වචනයක් නෙමෙයිනේ. හිතේ ස්වභාවයක්. යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්නේ පිළිගන්නේ ඒ කෙනා දකිනවා ඒ කෙනාට යෝනිසෝ මනසිකාර වෙනවා. ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. ඔන්න ඕක. ඔන්න ඕක තමයි සින්නේ වැදගත්ම සාධකේ. ඒ කියන්නේ මේ කෙනාට වැටහෙනවා පිළිගන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ඒ කියන්නේ දුක් විඳීම නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනවා. ඒ කියන්නේ පින්වදෙනි කොහොම කළත් මේක දුකකින්මයි කෙලවර වෙන්නේ කියන එක. එයාට වැටහෙනවා. ඒ කියන්නේ පින්වදෙනි රාග, දේශ, මෝහ කියන ස්වභාවය එයාට හොඳට වැටහෙනවා. දැන් මට කියන්න රාග, දේශ, මෝහ වලින් ගිනි නැති දැන මොකද්ද? එක්කෝ කබල, එක්කෝ ලිප, එක්කෝ උල. ඔය තුනනේ රාග, දේශ, මෝහ කියන්නේ. එහෙනම් පින්වතුනි මේ පහළ වෙන හැම හිතක්ම එක්ක කබලෙන් කබලට නැත්නම් කබලෙන් ලිපට නැත්නම් කබලෙන් උලට. එහෙනම් මොනව කළත් මෙතනින් බේරෙන්න බෑ කියන ස්වභාවය පින්වතුනි එයාට වැටහෙනවා. ඒත් එක්කම එයාට වැටහෙනවා ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මේ දුකෙන් නිදහස් වෙන්න මේ විසුද්ධ භාවයට පත් වෙන්න එකම එක මගයි තියෙන්නේ කියලා යාට වැටහෙනවා. වෙන මොනවා කළත් වැඩක් නැහැ කියලා. හැම එකක්ම දුකකින්මයි කෙලවර වෙන්නේ. මොකද පින්වතුනි මේ අනිච්ච ස්වභාවය දකින්න කියලා කිව්වේ ඒක නිසා. අනිච්ච ස්වභාවය දකින්න නැති කිසිම කෙනෙකුට පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේ උදා වෙලා වැය වෙලා යන ස්වභාවය තුල පෙළෙනසළු ස්වභාවය දුකටපත් කරන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයේ මනාකොට දැකගත්තට පස්සේ තමයි පින්වදෙනි හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නෙ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හැම එකක්ම එක්ක කබලෙන් කබලට නැත්නම් කබලෙන් ලිපට නැත්නම් කබලෙන් උලට ඇදලා තල්ලු කරනවා කියලා. කොහොම කළත් එතනමයි අවසානය කියන එක පින්වදෙනි සෝතාපන්නයා දන්නවා. එහෙනම් දැන් මේ සෝතාපන්නයාට ඕනේ පිංගුදුනේ මේ දුකෙන් නිදහස් වෙන්න නම් එයා මොකද්ද කරන්න ඕනේ කියන්නේ? දැන් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ තියෙන වෙනස.
ඒක ඇතුළෙන් එයාට තව නමක් කියන්නේ නියත වූ සම්බෝධි පරායනයටපත් වෙච්ච කෙනා කියන්නේ. කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කරගන්නවා. ඇයි ඒ? මෙයා දැකලා ඉවරයි පින්විතනි වෙන මගක් නැහැ කියලා. දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම එක මගයි තියෙන්නේ කියලා දැකලා ඉවරයි. ඒකයි සෝතාපන්නයාට විතරයි පින්විතනි සතර සතිපට්ඨානයේ වැඩෙන්නේ. සෝතාපන්න නැති කෙනාට පින්විතනි ලෞකික සිහිය වර්ධනය වෙනවා. යනකොට යන බවත් එනකොට එන බවත් මතක් කරගන්න. නමුත් ලෝකේ යථා ස්වභාවය පිළිබඳ සිහිය පවත්වනවා කියන එක ඒගොල්ලන්ගෙන් වෙන්නේ නැහැ. එහෙනම් ඔය පොත්වල ලියලා තියෙන මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් තේරෙන පරිදි හැමෝම ලියනවා. අපි මොනවා හරි කිව්වහම අපිට බයිනවා. මම මේ හැම දෙයක්ම වැටහෙනවා. මේ වෙද්දී නවත්ම සද්ද නැති ඉන්නවා. මොකද කරන්නේ? ඉතින් පුළුවන් ටික ඔබට කියලා දෙනවා. දැන් ඉස්සර ලෝකෙටම බන කියන්න ඕනේ කියලා ස්වභාවය දැන් නැති නිසා හොඳයි. නැත්නම් අපරාධ නිකන් පීඩාවටපත් වෙනවා. ලෞකික සීයයි ලෝකෝත්තර සීයයි කියන්නේ දෙකක්. ඉතින් ඒක මේ වල ඔබ දන්නව දේශනා අහලා තියෙන නිසා. ලෝකෝත්තර සීය තියෙන මිනිහනි යත ලෝකයේ තියෙන යබෑ යථාර්ථවත් ස්වභාවය ගැන සීහියටපත් වෙනවා. ඒ සීහියෙන් ඉන්නේ අව සීහියෙන් නෙමෙයි. ඒකයි ඒ සීහිය වඩනවා කියන්නේ. ඒ සීහියෙන් ඉන්න කෙනාට රාග දේශ මොහ උපදින්නේ නැහැ. රාග දේශ මොහ උපදින්නේ අසීහිය තියෙන කෙනාට. මේක මේ අනිච්ච දුක්ඛ අනාත්ම දේ නිච්ච සුඛ අත්ත කියලා ගත්ත ගමන් අසීහියටපත් වෙලා ඉන්නේ. අසීහියටපත් වෙච්ච කෙනාට දැන් රාග දේශ මොහ තමයි උපදින්නේ. දැන් එහෙනම් මේ සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ පිටින් එයාට දුක්ඛේ ඥානං කියන ස්වභාවයට ආවා. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා. නමුත් මේක ආස්වාදයි සැපයි සාරයි කියලා අරගෙන ඒ ගත්ත නිසා කබල උඩට වැටිලා එක්ක කබලෙන් කබලටත් එහෙම නැත්නම් කබලෙන් ලිපටත් එහෙම නැත්නම් කබලෙන් උලටත් විතරයි වැටෙන්නේ. කබලට නැගපු කෙනාට ආයි කවදාකවත් කිසිම සැනසුමක් නැහැ කියන එක එයා දැකගත්තා. කිසිම සැනසුමක් මාත්‍රයක්වත් නැහැ කියලා එයා දැකගත්තා. දැන් එහෙනම් එතනින් එහාට පින්විතනේ එයාට ඕනේ මේකෙන් නිදහස් වෙන්න. දැන් මට කියන්න එහෙනම් ඒකෙන් නිදහස් වෙන්න යා මොනවද කරන්න ඕනේ කියලා? පොඩ බුදියගෙන ඉන්නවා. මේ පොඩ බුදිය ගත්තා දැන්. නිදහස් දුකෙන් නෑ. දුකෙන් නිදහස් වෙන එක මගයි තියෙන බව එයා දැක්කේ. ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි ඒක කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණේ කරන්නේ නැතුව කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. හරි. දැන් එයා ඔන්න දුකටපත් වුණා. පාටියකට යනවා. හරිද? පාටියකට යනවා. සතෙන් මරාගෙන කනවා. ඉගෙන ගන්නවා. දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ආදිවාසීන් එනවා. ව්‍යාපාරිකෙක් වෙනවා. රටේ භාගයක් සල්ලි වලට ගන්න පුළුවන් මට්ටමට එනවා. රටම සල්ලි වලට ගන්න පුළුවන් මම සක්‍ර දේවේන්ද්‍ර වෙනවා. තව මහා බ්‍රහ්ම වෙනවා. වැඩක් තියනවද? මෙයාට හිතෙයිද පිටින් ඒවා කරන්න? මෙයා දැකලා නේ තියෙන්නේ. මොනවා කළත් දුකටපත් වෙන එකයි වෙන්නේ කියලා. සියලු අபிසංකාරයේ දුකට හේතු කරනවා කියලා. ඒක දැකලා මෙයා ඉන්නේ. නැවත ඇලිච්ච වැඩිච්ච දැන් තියෙනවා. ඒක යාට වදයක් දැන්. ඒ ඇලිච්ච දේවල් යාට වදයක්. ඉස්සර වදයක් කියලා දැක්කේ නැති නිසා ඇලුන ගොඩක් දේවල් වලට. දැන් ආයි අලුතෙන් ඇලෙන්න නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇලිච්ච දේවල් මෙයාට වදයක්. එහෙනම් එයා පුළුවන් තරම් උත්සාහ කරන්නේ මොකද්ද? මෙතෙන් නිදහස් වෙන්න. එතන මොකද යාට වැටහිලා තියෙන එකම එක මගයි තියෙන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක පූර්ණේ කරන්න තමයි සතර සතිපට්ඨානෙම අවශ්‍ය වෙන්නේ. ඒක නිසා පින්දනේ ඒක නා පුළුවන් තරම් උත්සාහ කරනවා. ආන් ඒක පූර්ණේ කරන්න. මොකද වෙන choice එකක් නැති නිසා. වෙන choice එකක් නැහැ. එකම choice එකයි තියෙන්නේ නම් ඒක choice එකක්ද? එක choice එකයි තියෙන්නේ. ඒක කතා හරිද ඒක? වැරදි. එක choice එකයි තියෙන්නේ කියලා නේද? ඒ කියන්නේ එක තෝරා ගැනීමයි තියෙන්නේ කිව්වොත් එහෙම. ඒක තෝරා ගන්න දෙයක් නෙමෙයි මේක. කරන්න ඕන එක. ඔච්චරයි තියෙන්නේ මේකට. ඉතින් දුකෙන් නිදහස් වෙන ඉගෙනගෙන වැඩක් නැහැ. ඒ ඔක්කොම ඔළුවට දාගත්ත මොන අදහස් කරන්න දෙයක් නැහැ පිංගුදේ. ඔක සමාජ විරෝධී. මෙරිදියයි ඇවිල්ලා. ඉගෙන ගන්න එපා. වහපන් කාට.
එහෙම කියයි. නැත්නම් දුකෙන් නිදහස් වෙන්න බෑ. ආ මෙතන අතෝසන්නේ කියන්නේ හොඳ නැන්නේ. මෙතන ඉන්න අපි හොඳට ඉගෙන ගත්තා. ආචාර්යවරු, මහාචාර්යවරු ආදී කොට ඇති පිරිස් ඉන්නවා. දුකෙන් නිදහස්ද? නෑ. දැන් මේකද ඉන්නේ දුකෙන් නිදහස් වෙන්න දුක දැක්කේ නැන්නේ. ගොඩාක් මිනිස්සු දුක කියලා දකින්නේ දුප්පත්කම. ඉතින් පව් වේගෙන්ද මොකද කරන්නේ ඉතින්? දුප්පත්කම කියන්නේ දැන් මේ මෙතන ඉන්නවා නම් මිලියනර් කෙනෙක්. එයා දුප්පත්. කාට වඩාද? බිලියනෙට වඩා. ඒකනේ ස්වභාවය. එතන එයාට හිතෙනවා බිලියනර් ට පුදුම ලයිෆ් ස්ටයිල් එකක් නේ තියෙන්නේ. ප්‍රයිවට් ජෙට් එකකුත් තියෙනවානේ. මට නෑනේ. ඒකනේ මට මේ දුක. දැන් බලන්න එයා දුක් කාර්ය සත්‍යද දැක්කේ? නෑ නෑ. හිඟන්න පොල්ලෝ ටිකක් කන ගම මොකද හිතන්නේ? මේ ඔක්කොම දුක් සල්ලි නැති නිසානේ අපිට. සල්ලි ටිකක් හරි හම්බ කරගත්තා නම් මේ ප්‍රශ්නේ ඉවරයි. එහෙම තමයි පින්වතුනි හිතෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් අතට එන්නේ නැති එක ගැන තමයි පින්වතුනි දුක්ඛාර සත්‍ය කියලා දකින්නේ. කියන්නේ දුක දුක්ඛාර සත්‍ය කියන එක තේරෙන්නේ නැහැ පින්වතුනි මිනිසුන්ට. ඒගොල්ලෝ දුක කියලා දකින්නේ මොකද්ද? මේ දේවල් අතට ගන්න බැරි වෙන එක. ඒක නිසා පින්වතුනි බලනවා පරිණිම්මිත වසවර්ති හිතපු සැනින් අතට එනවා. එහෙ යන්න ඕනේ. එතකොට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. නමන ලෝක සත්‍යය පින කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද මේකද? අතට ගන්න එක. අපි මේවා කතා කරලා තියෙනවා මේන කලින්. අතට ගන්න එක තමයි පින කියලා හිතන් ඉන්නේ මේ දිනේ. ඒකයි මම ඔබට කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න කෙනාට ඇරෙන්න ඔය පිනෙන් ඇති වැඩකුත් නැහැ. නිවන සාක්ෂාත් කරගන්න කෙනාට කරදරයක් නැතුව නිවන සාක්ෂාත් කරගන්න තමයි මේකෙතේ මේ පින ඕනෙන්නේ. මොකද හේතුව මේ 31 ලෝක ධාතුවේ හැම තැනම අතට આવට ඔබ කටේ දාගන්න බෑ. කටේ දාගත්ත ගමන් ගිනි පටන් ගන්නවා. ඒක නේ කිව්වේ ඔක්කොම හක්ක පටස් වෙ ඉන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට මේකෙතේ ඔන්න ඔය අවබෝධය එන්නේ. දැන් මම අවබෝධය ගැන කිව්වම අපි ඒක දන්නවා. දැන් අපි සෝතාපන්නයි. එතනට එන්න බෑ පින්වතුනි. මොකද හේතුව ඔබේ ගති පැවතුම් වල වෙනසක් වෙන්න ඕනේ. ඔබට තේරෙයි ඔබ සෝතාපන්නද නැද්ද කියලා. හති පහක් හයක් බනහන්න ආවේ නැත්තම්. අපි තුම ගෙදර අය කරදරේ බැරි ගමන ටුව එකක් යන්න වෙනවා මාස දෙකකට. බණක් අහන්න මුණේ නෑ. එතකොට ඔබට බලාගත්තා කියලා ඔබ සෝතාපන්නද නැද්ද කියලා. අම්මු පුතක් යන්නේ කිදිරි ලෝකෙට ඒ අපස. ඇදිරිල ඇගිලි දෙක ලොකු කරගෙන කතා කරා. අර 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 ඒ ගඟේ අපි ගියේ මේම. සෝතාපන්නයට එහෙම කතා කරන්න බෑ පින්වතුනි. මොකද හේතුව මේ දුක දැක්කා. දුක්ඛාරේ සත්‍ය කියන එක දැක්කා හොඳට. ඒක නිසා එයාට ආයි කල්යාණ මිත්‍ර ඇසුරක් නොලැබුණා කියලා කවදදක්වත් ඒ දැකපු එක වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක යන අවබෝධ වෙලා තියෙනවා පින්විතේ වෙන මොනවා කරත් මේකෙන් වැඩක් නැහැ කියලා. එහෙනම් දැන් බලන්න එතකොට මේ සමාජය විසින් උගන්වලා තියෙන එක පවු නැද්ද කියලා මේ අහිංසක දරුවෝ දැන් ඒවත් ඉගෙනගෙන මේ යන්නේ පින්විතේ. ඉතින් අපිත් එහෙම කළා තමයි පින්විතේ. අපිට ඉතින් ගුරුහරු කමක් දෙන්නේ කවුරුත් හිටියේ නැති නිසා. නමුත් දැන් ගුරුහරු කමක් තියෙනවා නම් පින්විතේ හොඳම ක්‍රමය තමයි දුකෙන් නිදහස් වෙන උදසා ගන්න එක. ඔය ඔබ ඔය දුක දැකලා නෙමෙයි දුකෙන් නිදහස් වෙන්න හදන්නේ. ඔබ ඔය දැකලා තියෙන පින්විතේ පිනේ අඩුකම. ඉතින් පිනේ අඩුකම දුක නෙමෙයිනේ. දුක පටන් ගන්නවත් ඇවිදලා නැහැ පිනේ අඩුකමට. පින කොච්චර තිබ්බත් දුකට මාත්‍රයක්ක් පිළියම් කරන්න බෑ. ඒකයි වැදේ දෙන්නේ. ඔව් පින් කෝටියක් කළා දුකට මාත්‍රයකවත් පිළියමක් කරන්න බෑ. ඔබට ගයක් හදන්න ඕනේ වෙනවා. දැන් මොකද කරන්නේ? මේ ලෝන් එකකුත් අරගෙන හවත් හම්බ කරලා මොනවා හරි ටිකක් කළා ඉඩමකුත් විකුණලා මොනවා හරි කළා දැන් ගේ හදනවා බාසුණයට බයිනවා කෑ ගහනවා ඒ ඔක්කොම කර කර ඔන්න ගේ හදාගත්තා. ඉතින් ඔබ කියන පුතුම දුකක් ඉඳලානේ මේ ගේ හදන්න වෙලා තියෙන්නේ. දෙවියන් කියලා කියනවා. ඔබයි ඔහොම කතා කරන්නේ. ඔබට දුකද? එහෙනම් අපිට එහෙම නැහැ. මේ හිතුණා මට අද ගයක් ඕනේ කියලා මම මෙන්න ගයක් ආවා.
දැන් අර ගොන්තලියට හිතෙනව මොකද්ද? මේකනේ. දිව්‍ය ලෝකේ ගියානම් මේ දුක ඉවරයි කියලා. දැන් ඔය දෙවියවයි මිනිස්සයවයි දෙන්නම තියලා. දැන් දෙන්නගෙම මේ දෙන්නට තේන්නන්න නැතුව ගේ හදනවා. ධාරියට ගේ මැවුණා, මෙයාට ගේ හැදුවා. හරි. දැන් කියනවා ඕන් ගේවල් දෙකම හදලා තියෙන්නේ. දැන් එහෙනම් ඇස් දෙක අරලා බලමු බලන්න. ගේ දිහා. දැන් මොකද වෙන්නේ? ගේ හැදුවා තමයි පින්තුර. නමුත් ඔය ගේ දිහා බලනකොට මොකද වෙන්නේ? කවලෙන් ලිපට වැටෙනවම තමයි. එහෙනම් දැන් දුකෙන් නිදහස්ද? නෑ, දුක පටන් ගත්තා. කවලෙන් ලිපට වැටින්නේ? කවලෙන් කවදාක් අපින් වෙදෙන්නේ? පොළොවට වැටෙන්නේ නෑ ඔය ක්‍රමයට. කවලෙන් බිමට බහින්න පුළුවන් ක්‍රමයේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. වෙන කිසිම ක්‍රමයක් නෑ පින් වෙදෙන්නේ කවලෙන් බිමට බහින්න. එහෙනම් ඒකයි මම ඔබට කියන්නේ පින් වෙදෙන්නේ. ඔබ ඔය පාඩම ඉගෙන ගන්න ඔබට ලොකු කාලයක් යයි. මම කියන්නේ මම ගුවන් යානා ඉංජිනේරුවෙක් වශයෙන් ඉගෙන ගන්න ලක්ෂ 40ක වැඩි ප්‍රමාණයක් මම කළා නාස්ති කළා. එතකොට මට මේ අවබෝධයට පත් වීමට ලක්ෂ 40කට වැඩියෙන් ගියා. ඔබටත් යයි. තේරෙයි. ඊට පස්සේ එන්න තියෙන. හැමෝටම එන්න තියෙන තැන මේ තියෙන. සමහර වෙලාවට මේකදනේ ලක්ෂ වලින් නෙමෙයි අත්බැව් වලින් ගයින්න පුළුවන් ඒක. මේකට පත් වෙන අත්බැව් මෙච්චර ගියා කියලා. ඇත්තම කිව්වොත් එම අනන්ත ප්‍රමාණ අත්බැව් ප්‍රමාණයක් ගිහිලා තියෙනවා මෙතනට එන්නත්. එතන අනන්ත සතරකුත් ලක්ෂ 50කට වියදම් වෙලා තියෙනවා මෙතනට එන්න. ඔබට ඔබ තාම වියදම් කළා මදි. එහෙනම් ඉක්මනට වියදම් කරන්න. මට කැට තියන්න පුළුවන් මේකත්. ආයි නෑ ම මේ සමාජයෙන් තාඩන පීඩන එන්නේ නැත්නම් මේක එදෙන කෙලින්ම ඇත්ත කතාව තමයි. ඔබ ඔක්කොම ෆේල් වෙනවා. දෙම කිව්වොත් එහෙම සමාජයෙන් එනවා. ඔබ හන්දේ ඔහම කියලා ඊට පස්සේ මේවා පවත්වාගෙන යන්නේ කොහොමද අපි? කඩමහගෙන ඉන්න ඕනේ. මරලා දානවා නැත්තම්. මෙහෙම කියයි. එතන පොඩි ඉතින් වැඩේ කරගෙන ඉවර නැත්තම් කඩවහගෙන ඉන්න බෑ. වැඩේ කරලා ඉවර නැයිද ওই දෙකක් තියෙනවා. එතකොට මරලා දාන්න වැඩේ ඉවරයිනේ. නැද ඇත්ත කතාව තමයි. ඔබ ෆේල් වෙනවා. අය අහන්න දෙයක් නැහැ ඒකේ. ඔබ දොස්තර කෙනෙක්ද? ඔබ ෆේල්ද? ඉංජිනේරුද? ඒ ෆේල්ද? නේද කොහොම කළා? පින්විතරේ අවුරුදු 60 දී හරි ඔබට ආයේ මෙතනට එන්න වෙනවා. ඒ මෙතනට එන්න ඉංජිනේරුකම් කරන්නද? නැහැ. නිවන් දකින්න. 75 දී හරි එන්න වෙනවා. 80 දී 90 දී හරි එන්න වෙනවා. ආවේ නැත්නම් ඊළඟ එකේදී chance එකක් આવොත් එන්න වෙනවා. එහෙම chance එකක් එන ස්වභාවයක් කවදාවත් මේකේ නැහැ. ඉනිදා කල්පකොටි සතසහස්රයකට පස්සේ ආයෙ එන්න වෙනවා. එහෙම බලන්න. ඔබට මේක තේරුම් ගන්න. කල්පකොටි සතසහස්රයකට ගියා තිරසන් යෝනි, පෙරේතනිකායි, අසුරනිකායි, මහා නරක ආදීවල ඒ ඉඳලත් තින්නුතනේ ආපහු ඇවිල්ලා. තමයි මේක තේරුම් ගන්න. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ මොනව කළත් තින්නුතනේ අවසානයේ ඔබට මෙතනට එන්න වෙනවා. දැන් නොවෙන්න පුළුවන් කල්පකොටි සතසහස්රයෙන් හරි ආයෙ එන්න වෙනවා. එහෙනම් දැන් මේක කරගන්න එක නෙමෙයිද වටින්නේ? ඔබ පොඩ්ඩ හිතන බලන්න. අමාරු වෙන්න පුළුවන්. ඇයි ඇලිලානේ ඉන්නේ? ඔබ ඇලිලා ඉන්නේ. ඒක දන්නවනේ ඔබ සියලු දෙනා. ඇලිලා ඉන්නේ යම් යම් දේවල් වලට. නමුත් ඔය ඇලිලා ඉන්නේ හිස් දේවල් වලට, බොල් දේවල් වලට නෙමෙයිද කියලා හිතලා බලන්න. ඔබ ඌරෙක් වෙලා ඉන්න කාලේ. දැන් හොඳට හිතලා බලන්න. ඔබ ඌරෙක් වෙලා ඉන්න කාලේ. මනුස්ස ගෑණියක් දැක්කම මොකද කළේ? පස්සෙන් එළෙව්වද? නෑ. දැක්කේ නැද්ද? දැක්ක රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ උදා වෙලා වැල්ලා ගියා උදා වෙලා ප්‍රශ්නයක් නැහැ. මනුස්සෙක් වුණා. දැන් ගැනින් දැක්කම ඉන්න බෑ. ආයි මැරිලා ඌරෙක් වුණා. දැන් ආයි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මුලින් තිබ්බෙත් මොකද? හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක් හර නැත්තා ඌර කාලේ. මිනිහ වෙලා මැරිලා ආයි ඌර වුණාම හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක් හර නැත්තා. එතන මිනිහා කාලේ විතරද මේක සාරුවක් උනේ? එහෙම වෙන්න පුළුවන්ද? ඉතින් එකම කාන්තාව ගැන මේ කතා කරන්නේ. එහෙනම් මේ මිනිහා වෙච්ච කාලේ වෙනදින අර හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැදෙදී ආස්වාදයි සපයි සාරයි කියලා දෘෂ්ටි ගත්තා. ඒ දෘෂ්ටි ගත්ත නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් අතහැරගන්න බෑ. දැන් ඇලිලා ඉන්නේ. දැන් අතහැරගන්න බෑ. ඕක ඔය තියෙන්නේ. ඔය අසුචි කොටට ඇලිලා ඉන්නේ වෙනදින. අතහැරගන්න බැරි කම ඔය තියෙන්නේ. ඒක නිකන් හරියට වෙනදනේ අර වසී ගුරුකමට අහු වෙලා වගේ.
යක්ෂණියක් තමයි ඉන්නේ මේ. නමුත් වසීගුරුකමට අහු වුණාට පස්සේ ලින්විතනි එයාට පේන්නේ රාජකුමාරිකාව වගේ. රාජකුමාරිකාව වගේ පේන නිසා පින්වසනි අතහරින්න බෑ දැන් මේක. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය කියන්නේ කාන්තාව ගැන විතර නෙමෙයි මේ කිව්වේ. ආහාර ගැනත් රූප ගැනත් ඔය හැම එකක්ම ස්වභාවය වොන්න ඕක. අතහැරගන්න බැරි කම ඔය තියෙන්නේ. අතාරින්න හිත ඉඩ දෙන්නේ. හිත හැම වෙලෙම එක අල්ලනවා. ඇයි ඒ? හැම හිතක් ගානේම පටන් ගන්නේ අවිද්‍යාවෙන්නේ. ඒ කියන්නේ ඒ හිත පටන් ගන්නේ ආස්වාදයි සැපයි සාරයි කියලා ඒ අරමුණ. ඔන්න හොඳට ඔක තේරුම් ගන්න. ඒ න අරමුණ මොකද්ද? ඒක ආස්වාදයි සැපයි සාරයි කියලා තමයි හිත පටන් ගන්න. අවිජ්ජාපත්‍ය සංකාර වෙන්නේ මේ විදිහට. එහෙනම් ඒක ආස්වාදයි සැපයි සාරයි කියලා පටන් ගන්නකොටම පින්වදින මොකද වෙන්නේ? ඉතින් මේකට තණ්හා වෙනවා මයිනනේ. ඉතින් ඔබ කියනවා මට අතහැර ගන්න බෑ. මොකද්ද අතහැර ගන්න බැරි? ගූ ගොඩක්. මොන සිංහල වචනේ? රත්තරන් කියලා හිතෙන ගූ ගොඩක්. අතහැර ගන්න බැරි අය. ඉතින් බුදුහාඳුරේ දේශනා කරන මහණෙනි. අඬ අඬ වැළපි වැළපි ශෝක කර කර හරි කමන්නේ. ඔය ගූ ගොඩ අතහැරහල්ලා. ලැජ්ජ හිතෙන්නේ නැද්ද නේද? මොකද්ද අතාරින්නේ කියන්නේ? ගූ ගොඩ නිකන් හිතල බලන්න. දැන් ඇත්ත කතාව ඒක නෙමෙයිද? ඔබට ඌරා වෙලා ඉන්න කාලේවත් ඌමනා නොවිච්ච නේද පිළිඳුනේ දැන් ඌමනා වෙන්නේ. දැන් විතර බලන්න. ඉතින් ඌරා වෙලා ඉන්න කාලේ මේක ඌමනා වුණේ නැත්තම් පිළිඳුනේ ඒ කියන්නේ ඒ කාලේ මේක ඔබට හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක් නෙමෙයිද? වැඩකට දීපිච්ච එකක් නෙමෙයිනේ. නමුත් දැන් ඔබ හොඳටම දන්නව නේද ඔබ ඇලිලා ඉන්නේ කියලා ඒකට. මොනවා හරි දෙයකට. ඔබට සිහිය බුද්ධියක් තියෙනවා නම් ඔබ හොඳටම දන්නවනේ ඔබ දේවල් වලට ඇලිලා ඉන්නේ කියලා. ඔබ කතා කරනකොට නම් කියනවා ඉතින් මන්නම් මට දැන් හොයා ගන්නවත් බෑ ස්වාමීනි මම මොනවටද ඇලිලා තියෙන්නේ කියලා. එහෙම කියනවා කතා කරනකොට. ඉතින් ඒ ඔබගේ ප්‍රීතිය කියලා මම ඉතින් හදනතු ඉන්නවා. දහමහල ඔබට මහා ප්‍රීතියක් දැනෙලා මේ තියෙන්නේ. ඒ නිසා දැන් හොයා ගන්න බෑ. නවත් වෙනදින අනන්ත අප්‍රමාණව ඇලිලා ඉන්නේ. මම එකයි කිව්ව බැල්ල නැත්තම් ඉඩම් කඩන් ටික ලියලා දාන්න පන්සල. ගමේ පන්සල ලියලා දාන්න ඉඩම් කඩන් ටික ඔක්කොම. පුළුවන්. ඔය කාර් එක විකුණලා දාලා නැත්නම් ඔය කාර් එක පන්සලකට දීලා. නැත්නම් ඔය ළමා නිවාසෙකට හරි දීලා ඒ ළමයි යන්නේ නැහැ. ඔගේ උඩ නැගලා කට්ටියක් ඇයි පිටිපස්සේ ඉඳලා කට්ටියක් ඇයි කොළපොත වැඳගෙන පිටිපස්සේ තව කට්ටියක් ඇයි. නේ සතුට වෙයි. ඔබ අක්කරත් එක්ක එන්න මෙහේ. ඊරා ඉඳලා එන්න පටන් ගත්තා නම් උදේ එනකොට එන්න පුළුවන්. බෑ. ඔබ ගහගෙන යන නළලේ මම බල්ලෙක් කියලා. පාර හිඟා කාලා පෙන්වන මාසය. ප්‍රසිද්ධියේ ඔබගේ පිරිස ඉන්න ප්‍රසිද්ධියේ හැමතැනම මම මාධ්‍යෙන් එවන්න මාධ්‍යෙන් මාධ්‍ය ප්‍රචාරය දෙනවා. මේ අහවල් සල්ලිකාරයා, අහවල් දොස්තර, මේ අහවල් එක මේ හිඟා කනවා. ඔබ ඇලිලා නැහැ කියන්නේ? ඔබගේ නම පොඩ්ඩක් වෙනස් කරලා කියන්න කියන්න. ගුණසේකරට. මිස්ටර් ගුණසිංහ. මිස්ටර් ගුණසේකර. ඒකයි වෙන්නේ. ඔය සතුටට තමයි ඔබ ඇලෙන්නේ කියන්නේ. නමුත් ඇලිච්ච ඒවා කප්පරක් තියෙනවා. නමුත් වෙන්නේ ඔබ ඇලිලා තියෙන ඔය ගූගඩකට. අපි ආරි සිංහල වචන දාලා කතා කරමු. හැබැයි මම මේට වඩා ආර සිංහල වචන දාන්න යන්නේ නැහැ. හාමුදුරුවොත් එක්ක නම් මම ඒක කතා කරනවා. ඒක හාමුදුරුවන්ට කරන දේශනා එකක්වත් රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඇයි? ඒවා ඔක්කොම තියෙන්නේ වැඩි හරිය ආර සිංහල වචන. එයා තමයි හිතර වදින්නේ. මේ පපු කඩාගෙන යන වදින්නේ ඒවා කියද්දී. ඒකද ඔබට කියන්න බෑ. මොකද මේ සමාජය හරි නෝන්ජල් සමාජයක්. මම අමුතු සමාජයක් නේද?
හරි රඟපාන හරි හොඳයි වගේ රඟපාන එහෙමනේ මෙහෙම මම දන්න අග්‍රගන්නේ සල්ලිකාරය වෙන මේ රටේ හොඳ ප්‍රභූවරු වදහතේ වැදගත් මිනිස්සු යන ගමන් වාතයක් අරගෙන යනවා තාත්තා දුව පිටිපස්සේ දාන්න මොනවද තාත්තේ ඒගොල්ලෝ දේශනාවකට ඇවිල්ලිනකොට ස්වාමීනි අසුචි ගැන වැඩි කියන්න එපා මේ පොෂ අයනේ එළියට විතරයි ඔය පොෂ ඉතින් මෙතන ඉන්න සල්ලිකාර පිරිත් නිය හිතලා බලන්න තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඇතුලේ කොහොමද තියෙන්නේ එළිය ඇවිල්ලා ඉන්නවම තමයි නමුත් ඇතුලේ පින්නදුනේ නිදහස් ඔබ හිතනවාද ඔබ මේ සමාජයට ඇවිල්ලා ඉන්නා වගේමයි ගෙදර ඉන්නේ කියලා නෑ සරන් කොටේක උගහගෙන එහෙම නෙමෙයිද ඔබ ගෙදර ඉන්නේ නමහන් නෝන නැති උදේ නැගිට්ටාට පස්සේ ඒ අඳුම පිටින්ම රෑ වෙනකන් ඉන්න කුරු දැලි පෙරාගෙන නවත් එළියට එන්නේ කවුරු විදියටද දෙවගෙන වගේ ඔබ දකින්නනේ ඔබගේ අම්මලා තාත්තා නැහැදෙන්නේ නේද ආයි මං කියන්නේ දැන් නැහැ නේ දැන් සමාජය යාපේකද නිය අමුතු රඟපෑමක් රඟපාන නිසා ඉතින් මේවා කියන්න බෑ විවේචනය වෙනවනේ නිකන් අපරාධේ උතුපත් නරක යන්නේ නෝ හතරක්ම මේ කෙලින්ම අවිතියට යවන්න ඕනේ නෑනේ අපි ඒක නිසා නැත්තම් මේකදනේ මේ තනිකර ගූ ගොඩක් මේකයි ඇත්ත කතාව නේද අතරගන්න බෑ කියන්නේ මොකද්ද ස්වාමීනි මට ගුගුට රත්තරන් විදියට තේනවා ස්වාමීනි ඒක නිසා මම මේකට හරි කැමතියි. ඔන්න ඔහොම කියන්න. හැමතිස්සෙම ඕනේ දෙයකට. ස්වාමීනි මේ ගුගුඩක් මට රත්තරන් විදියට පේනවා මට අතහැරගන්න බෑනේ ස්වාමීනි. ඔන්න ඕක තමයි ඇත්ත කතාව. ඒක නිසා ඇත්ත විදියට කියන්න. අතහැරගන්න බැරි හැම දෙයක් ගැනම. ඒක නෙමෙයි ඇත්ත කතාව. අරමුණ තමයි ගුගුඩ පිංගදේ. අවිද්‍යාවෙන් ඒක රත්තරන් කරනවා අවිද්‍යාව පත්‍යා සංඛාරා කියලා ගත්ත අරමු නැතුලට දැන් ආවි ගුගඩක් නෙමෙයි දැන් ආවි රත්තරන් ඉතින් දැන් ඕකට ඇලෙන්නේ ගහන්න දෙයක් ඇ එන ඔබට අතර ගන්න බැරි වෙන්නේ ගුගඩක් වින්දනේ ඒකයි තියෙන්නේ ඒකයි අඬ අඬ වැලපි වැලපි ශෝක කර කර හරි ඕක අතාරින්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ වචන ටික ඇහෙනකොට වින්දනේ කම්මුල් පාරවලා දෙන වගේ කනට ඇයි ඒ මේ හිතන බලන්න මහණෙනි අඬන්න වැළපි වැළපි ශෝක කර කර හරි කමන්නේ ඔය ගුගු ගොඩ අතරහල්ලා අතරින්න කියන්නේ මොකද්ද මේ සේ ඒ තරම් තත් වෙන වැල්ලනේ අපි නෝ දෙගොඩ එක මොහොතක් දැනගත්තා නම් ඔය ගුගු ගොඩ කියලා මොකද කරන්නේ අඬන්න ඕනේ දායි නෑ ඔබ රත්තරන් විදියට පේන එකයි බින්ද මේ ප්‍රශ්නේ නමුත් ඒ පේන්නේ අහවල් දෙය කියලා හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. දුකෙන් නිදහස් වෙන්න මොනවා කළොත් හරියන්නේ නැහැ. ඔබ ඕනම් ඕ ලෙවල් කරලා, ඒ ලෙවල් කරලා, කැම්පස් ගිහිල්ලා, තව PhD එකකුත් කරලා, කසාදෙකුත් බඳලා, ළමයිත් හදාගෙන, ඒගොල්ලොත් ඒ ලෙවල් කරලා, කසාදත් බඳලා, ඔක්කොම කළාට පස්සේ එන්න. අට්ටියති හරාති ජිගුච්චති ගොඩ කාලෙකට පස්සේ ඔබ නැවතත් කලේත දෙය කරන්න ආවා. මේ මෙතන වයසට ගියායි කියන්නේ දැන් ඔබගේ ජීවිත වයසට ගිය කාලේ ඇති බලක් තියනවද කියලා? ඔබට බලක් නැහැ. ඒක ඇත්ත. කාටද බලක් වෙන්න පුළුවන්? ඔබ දේවල් ඇති කළා. එහෙම වෙන්න පුළුවන්. ඔබ මේ දුන්නා මිනිස්සුන්ට. ඔබ ගොඩ නැගිලි ඉදි කළා. ඔබ එක එක දරුවන්ට ඉගැන්නුවා. එක එක සමිති සමාගම් හැදුවා. සමාජයට යහපතක් කළා. හරි ඒක කොහොම හරි මං අහන්නේ ඔබට මොකද කරගත්තේ යහපත? නේ දැන් තමයි ඔබ ඔබට යහපත කරගන්නේ. ඒක නෙමෙයි කියන්නේ. ඔය යන පාර අනිවාර්යයෙන්ම අට්ටියේදී හරයිද ජීවිතේ. මේක තව තවත් මං තීව්‍රව කියන්න ගියොත් බන මෙතන කියන එකත් අහන්නම් කරනවා. මොකද හේතුව වෙන්නේ මේ තරම් ගැඹුරක් මේ තියෙන්නේ. මේක මේ සාමාන්‍ය සත්‍යයට තේරෙන්නේ නැහැ.
සාමාන්‍ය සත්‍ය හරි හිතෙන්න පටන් ගන්නවා මේ අපිට වැඩේ වරදින්න යන්නේ මේ මේ කියන විදිහට හිතියොත් එහෙම අපි ඔක්කොම ඉවරයි. එහෙම මේව හිතෙන්න පටන් ගන්නවා. නමුත් මම ඔබට කියන්නේ බින්දනේ ඔබ ඔය කරන වැඩ ඔක්කොම ෆේල් වෙන වැඩ. කතාවෙන් බඳින්න බඳින්න කමන්නේ බඳලා. එන්න. දුකින් නිදහස් වෙන්න ඕන නම් කතාවෙන් බඳින්න. හරිද? නැහැ කබලෙ ලිපට වැටෙන්න ඕන නම් කතාව දෙයක් බඳින්න. ආ ඒ කබලෙ ලිපට වැටෙන්න නම් දරුවෙක් හද. ආ ඒ කබලෙ ලිපට වැටෙන්න ඕන නම් තව දරුවෙක් හද. දැන් මම මේ කියන්නේ ලෝක සත්‍යය ළමයි හදන්න එපා කියලා නෙමෙයි. මං කියන්නේ ලොරියක් විතර හදලා එකෙන් දෙන්නේ සාසනේ දෙවන්න. හැබැයි නිවන සාක්ෂාත් කරගන්න ඕනේ ඒ උනසා කටයුතු කරන්න. දුකෙන් නිදහස් වෙන්න දින ළමයි හදන එක නෙමෙයි. ඔබ එකඟයි දෙකට. දුකින් නිදහස් වෙන දින කසාද බඳින එකද? දුකින් නිදහස් වෙන දින ගයක් හදන එකද? දුකින් නිදහස් වෙන දින වාහනයක් ගන්න එකද? අහවල් සංගමයේ සභාපති වෙන එකද? අහවල් රටේ ජනාධිපති වෙන එකද? ඈ? අහවල් දිව්‍ය ලෝකේ නායකයා වෙන එකද? දුකින් නිදහස් වෙන්න තියෙන්නේ? නෑ. එක ක්‍රමයේ තියෙන්නේ. දැන් හරි පස්සේ හරි ඒක කරන්න. ඔය දැන් අමාරු අය පස්සේ කරන්නකෝ. කමන්නේ. ඒ හොඳට ඔලුවේ තියාගන්න මේ දැන් අමාරු අය පස්සේ කරන්න. පස්සේ හරි කරන්න වෙනවා. එහෙනම් ඔබ මේ කාලේ එක පින්විතනේ මේ වැඩ පිළිවෙල යන්නේ. ඔබගේ කාලය මේ යන්නේ. මේ නිතරම මම ස්වාමීන් වහන්සේලාට කියනවා හොඳ වචන වලින්. මේ හොඳ වචන කිව්වම ඔබ දැන් එක එක වචන දාගෙන ඇති අම්මෝ ගුරුහාඳුරු මෙහෙමත් කියනද මෙහෙමත් කියනද? ඒ ඔබ දන්නේ ආර්ය සිංහල වචන. ඔබට ආර්ය සිංහල වචන කියලා දෙන්නේ කුණුහරුපද? ඔබ ආර්ය සිංහල වචන අඳුරන්නේ නැහනේ. එද හිතන්න යන්න එපා මොනවද කියලා. කොල්ල ටිකක්නේ වැරදිලා ඉන්නේ. එච්චරයි. කොල්ලන් හොයවිද කරගන්නේ ඒකයි. කිසි කාරදරයක් නැහැ. මොන කියන එකේ කියන අර්ථයෙන් තේරෙනවා. තමන්ගේ මානෙට එක එකව හිතන්න යන්නේ නැහැ. කොල්ලන්ගේ ස්වභාවය ඒකනේ. ඉතින් ඔබ මේ ටයිම් එක ගැන හොඳට ඔළුවේ තියාගන්න ඉතින්. ඔබට මම ඔය කතාවක් කියන්නේ. මිනිස්සෙකුට ඒ මිනිස්යාව දැන් එල්ලුම් ගහට නියම කරලා තියෙනවා. ඒ මිනිස්යාගේ සහෝදරයෙක්. ඒ මිනිස්යාට කියනවා මං ඔයාව බේර ගන්නවා. පොඩ්ඩක් ඉන්න කියලා. ඉඩම් කඩම් විකුණලා. ලක්ෂ 50 60ක් හොයාගෙන ගිහිල්ලා ඒ හිරගෙදර ඉන්න වෝඩන්ට ලොක්කට දෙනවා මෙන්න ලක්ෂ 50. මගේ සහෝදරයා නිදහස් කරා. වෝඩන් කියනවා මට ඒක කරන්න බෑ. හැබැයි පැයක් දෙන්න. මම පැයකට සියලු නිලධාරීන්ව කැඳව ගන්නම් මාගාට. මේ පැය ඇතුළත ඔබගේ සහෝදරයාට කියන්න සැල්ල යන්න කියලා. හිර කූඩුව කඩාගෙන ෆයින් කියලා කියන්නේ. හරි. ලක්ෂ 50ක් ගත්තා. ඩීල් එක හරි. දැන් මොකද කරන්නේ? ඔන්න ස්ටොප් වොච් එක ඔබන්න යන්න. එබ ටික් 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 දමනද මෙයන්. හිරෙන් නිදහස් වෙන්න තියෙන කාලය තමයි මේ යන්නේ. ඔය යන අතරතුර මේ හිරකාරයා බලනවා. ඔර්ලොසු දියා. එන්නේ හිමින් යන්නේ. දැන් ඔබ භාවනාවට ඉඳගෙන බලන්නේ නැද්ද? එන්නේ හිමින් මේ වෙලාවේ යන්නේ. හ්ම්? අපි වෙනවා. දැන් අපි පය දෙකක් භාවනා කරමු. කියලා ඔන්නම පොඩ්ඩක් ඇඳ දෙක පියා ගන්නවා. දෙක වෙලාවක් යනකොට අමාරුයි. හිමීට කැහැකින් බලනවා. අයියෝ තාම විනාඩි 10 ඉන්නේ ගිහිල්ලා තියෙන්නේ. ආයි පියා ගන්නවා. ඒකදනේ මේ යන්නේ හිරෙන් නිදහස් වෙලා යන්න පැයක කාලයක් දුන්නා. ඒ පැයක කාලය සිහි කරනකොට ඔබට සිහි වෙන්න ඕනේ අනේ මේක හයියෙන් යන්නේ නැහැ කියලාද? අනේ මේක නවතින්නේ නැහැ කියලාද?
මොකද්ද ඔබට හරිනම් සිහි වෙන්න ඕනේ. අනේ මේ ඔල්ලෝසු නතර වෙනවා නම් අනේ මේ ඉර ආයි බහින්න නැත්තම් ඔහොම හිතිනවා නම් මම මේක කල්ලි වෙරනකම්. මේ සෝතාපන්නයෙක් හැටි ඔන්න ඕක. අනේ මේ ඉර බහිනවා නම් මේ මේ එතකොට හවස් වෙනවා. එතකොට අපි ගෙදර ගිය හැකි. මේ සෝතාපන්නයද? මේ මීහරකේ කෙනින් ඉන්නේ කෙනෙක්. මේ මිනිස් මීහරකා. ඊළඟ කැලේදී මිනිස් නැති වෙලා එනිම මීහරකා බවට පත් වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ හිරෙන් නිදාසෙන් ඔබට පැයක් දීලා දෙන්න. පැයක් හේවත් ඔබේ ජීවිතේ අවුරුදු 30 80 පිස්සු කතා කරලා දැන් කියලා 25 25යි දවස් දෙකක්. පින්වතුනි මේ මේ උඩට නැග්ග ඉර ආයි ඔබට බහිද නැද්ද කියලා ඔබ දන්නේ නැහැ පින්වතුනි. මේ අද අන්තිමට ඉර පෑවි ඔබේ ජීවිතේට සමාන වෙලා. හෙට ඔබේ ජීවිතේට ඉර පායන එකක් නැහැ. එහෙනම් පින්වතුනි මේ කාලේ යය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. මොහොතකටවත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මේ ඔබට තියෙන පැය කාලයි නැත්නම් පැයයි හිරෙන් නිදහස් වෙන්න. ඒ පැය ඇතුළත අරක පැය කාලයක් බුදිය ගන්න. පොඩ්ඩක් අමාරුයි වගේ ඇඟට මේක ෆස්ට් කපනවා දැන් ටිකක් නිදා ගන්න. දැන් මේ 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 හිර කූඩු ඉන්නේ මිනිහෙද්ද මීහරකද කියලා හිතෙන්නේ නැද්ද ඔය? මම මේ මීහරක කියන්නේ අර කකුල් දෙකේ කාට නෙමෙයි ඈ. අපේ සමාජ සම්මතයේ ඉන්නවනේ පින්වතුනි මීහරක කියන එකේ. ඒ අර කකුල් හතරේ කාට නෙමෙයි. අන් තියෙන කකුල් හතරේ කාට නෙමෙයි මේ කියන්නේ. මම බූරුවා කියලා කියන්නේ කාටද? අර සතාට නෙමෙයි මේකද? හොඳට මතක තියාගන්න. මම බූරුවා මීහරක ඔය වචන පාවිච්චි කරන්නේ අර සත්තු දෙන්නට නෙමෙයි. ඒක කියන්නේ මේකද? අපේ ජනපද නිරුක්ති ක්‍රමයක් තියෙනවා. මීහරකෙක් වෙන්න එපා පුතේ කියලා කියනවා නේද? ඔය පින්වදිනේ ජනපදයන්ගේ ඇතිවෙච්ච නිරුක්ති ක්‍රම වේද? ඕවා කියනකොට තමයි පින්වදිනේ පපුවට වදින්නේ ඕවා. හැබැයි ඉතින් සමාජයට ඇවිල්ලා එහෙනම් කියන්නේ මන්නම් කැමති නෑ පින්වදිනේ ඔය. ඒකනේ කියන්නේ මොකද? ෂෝ ඔෆ් කියලා කියන්නේ. එහෙම ඒවට මම කැමති නෑ. තමන්ගේ සබ ඒ කියන්නේ මම මේ කියන්නේ මේ සමාජයට ඇවිල්ලා ඒ වගේ වචන කතා කරන්න කියලා නෙමෙයි. ඒව මේ මහා අමුත්තක් විදිහට දකින්නේ. බලු වැඩ කරලා කරලා කරලා. හාවෝ බලන්නකෝ ඒ යන්නේ එයාට හොර ගෑණියෙක් ඉන්නව නේද? මේ කතා කරන කාට ගමේම ඉන්නේ එහෙමයි. නැද ඇයිල සමාජයට කියන්නේ? හා නේ බලන්න කියන්න හොර ගෑණියෙක් ඉන්නව නේද? ෂෝ ඔෆ් වෙන්න හොඳ නැහැ මේ. තමන්ගේ ස්වභාවය තම මේ මොකද මේක බිඳින්න තියෙන්නේ මේකද? තමන්ගේ ස්වභාවය තමන් අවබෝධ කරන් ඉන්න ඕනේ. එනවා මීහරක කියලා කියන්නේ මේකද? ගති ස්වභාවයකට. හොඳට මතක තියාගන්න. ඒක සතාට නෙමෙයි. නැත්නම් ඒ සතාට මහා අපහාසයක් ඒක කරන්නේ. ඒ සතා මීහරකෙක් නෙමෙයි ඇත්තට. මම සමහරලාට කියනවා මේක කූඹිය නෙමෙයි මහා බූරු කූඹිය. එහෙම කියලා කියනවා. එතන කූඹිය නෙමෙයි මෝ බූරුවේ. ඒ කිවි සතාලද නෑ මෝඩ වැඩ කරන යන්න තමයි බින්ද අපි සමාජේ බූරුවා කියලා කියන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න පිළිගන්නේ ඔබ සියලු දෙනත් ඔය බූරු කොටසට අයිති වෙනවා සමහර වෙලාවල් වලට. ඔබ අහලා දිනව නේද පිළිගන්නේ බූරුවාගේ පිට ලුණු බැන්දා බූරුවාගේ පිට පුළුම් බැන්දා අහලා දිනව නේද? අපි සමාජේ ආපු ක්‍රමවේද අහලා දිනවනේ බූරුවාගේ පිට ලුණු බැන්දාම මොකද කළේ? ඌ ගඟ හරහා යනකොට ටිකක් වතුර වැඩි උඩ දැනුණා. ඇයි ලුණු ටික දිය වෙලා යනවා? බර අඩු වුණා. ඒක නිසා මොකද කළේ? ඊළඟ දවසෙත් ලුණු වර යනකොට ඌ ඕනේ කමෙන්ම නැවතුණා. ලුණු ටික දිය වෙලා ගියාම උඩ බර අඩුයි දැන් යන්න පුළුවන්. අයිතිකාරය දැනගත්ත වැඩේ. හිතාංගව දෙන්නම් කියලා ඊළඟ දවසේ බැඳ පිටේ මොනවද? පුළුම්. පිටේ පුළුම් බැඳහම ආයිත් අරක බූරුවා වගේ. දැන් අර අර සතා නෙමෙයි. මොඩයා. ඒ මොඩයට අපේ ජනපද නිරුක්තිය එන ක්‍රමවේදය තමයි මොකද්ද? බූරුවා. නේද? මම ඔබට කියනවා මොඩේ කෙන්න එපා පුතා. නේද? ඒ වගේද? බූරුවෙක් කෙන්න එපා පුතා. කිනොත් මොකද වදින්නේ? බූරුවා වදිනවා. ඉතින් වදින වචනේ පාවිච්චි කරමු. මම ඔබට එහෙම කියන්නේ නැහැ. වයෙන් එපා. ඉතින් තථාගතයන් වහන්සේ ওই වචනේම තමයි කිව්වේ මොකක් කියලාද? මෝග පුරුෂයා කියලා. ඉතින් තථාගතයන් වහන්සේගේ වචනේවා සමාජයට ගැලපෙන්නේ නැහැ. සමාජයේ ඉන්නේ කවුද? පොෂ් අයනේ. සමාජයේ ඉන්නේ පොෂ් වගේ. ගෙවල් ඇතුළේ ඉන්න විදිය බලන්න ඕනේ.
ඔබ ඔබගේම චරිත වලින් බලා ගන්නකෝ ඒක. එතකොට හරි. ඊවල ඇතුලේ සහ තනියෙන් ඉන්න වෙලාවට එනම් මෙතන මේ බූරුවගේ පිටේ බඳිනව මොනවද? පුළු. බැඳලා පස්සේ මොකද වෙන්නේ? බූරුව පරණ පරිදි වැඩිලා අර ගඟේ ඉන්නවා. දැන් යා ගන්න ඒ ගන්න බැරි තරමට බරමක් එනවායි. වැඩි වෙනවා. මේකෙන්දනේ ඔබ ඔය කාලය නාස්ති කරන්නේ. හරියට බූරුවගේ පිටේ මොනව බැඳා වගේද? පුළුම් බැඳා වගේ. ඔබ ඔය එන්න එන්න තියෙන්නේ ඔබට බර වැඩි කර ගන්නවා. දැන් අමාරුයි නේද පුතා? හා. තව ටිකක් පහු වෙලා ඉන්නකෝ. එතකොට දැන් ඔබ පහුවෙන්න ඔබගේ කාලය තව දික් කරනවනේ ඈ හිරෙන් නිදහස් වෙන්න තියෙන කාලය තව දික් කරලා දෙනවනේ තේරුණාද ඔබට හිරෙන් නිදහස් වෙන්න දුන්නේ පැයයි ඒ පැයෙන් පැය කාලා ඔබ කෑවා තව පැය කාලක් ඔබ නිදාගත්තා තව පැය කාලක් ඔබ හිරියරියා දැන් එන්න එන්න උනේ බූරුවගේ පිටේ ලුණු බැන්දකද බූරුවගේ පිටේ පුළුම් බැන්දකද මොකද්ද උනේ? ආ. පුළුම් බැඳ කාගේ පිටේද? බූරුවගේ පිටේ. එහෙනම් බූරුව කවුද පුළුම් කවුද කියලා ඔබ හිතාගන්න. මම ඒකයි ඔබට කියන්නේ මේකද නේද? දැන් ඔබ මම මේ කියන එක බොරුයි කියලා ඔප්පු කරන්න. ඔබට මේ ජීවිත කාලේ දීලා තියෙන පින්විතනේ මේ හිරෙන් නිදහස් වෙන්න. ඒකෙනොත් පළවෙනි අවුරුදු 10 15 පින්විතනේ ඔබට නිච්චි නැතුව හිටියේ. ඒ වගේම ඔබේ අවසාන අවුරුදු 10 15 නිච්චි නැතුව ඉන්න වෙන්නේ. ඊළඟට තව අවුරුදු 40ක් ඉතුරු නම් ඔය අවුරුදු 40න් දවසකට පැය 6ක් නිදා ගන්නවා නම් ඔබ පින්වදිනේ ඒකිනුත් තව අවුරුදු 10ක් යනවා. නොකානොබි මගවැඩුවා. නොකානොබි නාන් නැතුව කොහෙවත් යන්නේ නේ නැතුව. නිදා ගන්න එක විතරයි කරන්නේ ඉතුරු ටික මුකුත් කරන්නේ නැතුව අවුරුදු ගානක් මගවැඩුවත් පින්වදිනේ ඔබට අවුරුදු 30යි තියෙන්නේ මේක කරගන්න. නමුත් එහෙම ඒවා කවදාකවත් වෙන්නේ නැහැ නේ පින්වදිනේ නොකානොබි මගවැඩන්න පුළුවන් කාටද? පැය දෙකක් යනවා ඔබට දවසකට කන්න. පැයක් යනවා ඔබට නාන්න. තව පැයක් යනවා ඇඳුම් හොදන්න. හිත තව පැය 6ක් ඉවරයි ඒවට. නංගිගේ වෙඩින් එකට යන්න තියෙනවා. මල්ලිගේ වෙඩින් එකට යන්න තියෙනවා. අහවල් ගෙදර දාන ගෙදරක් තියෙනවා. අහවල් තැන මේකක් තියෙනවා. අහවල් තැන මේකක් තියෙනවා. දෙවටත් යන්න වෙනවා. ඒ දවසකට පැයක්වත් සිටින්නේ නැහැ ඔබට මඟ වදන්. ඉතින් ඔය බැඳගන්නේ බූරුවගේ පිටේ මොනවද? පුළුම්. ඉතින් පුළුම් බැඳගන්නේ බූරුවා. හොඳට මතක තියාගන්න. ඔබට දොස් කියනව නෙමෙයි දෙන්නේ මේ හිතයි සීකමට මේවා කියන්නේ ඔබට මේ ඔබට තේරෙනවද මේ මම මේ කියන ඒවා මට තේරෙන පරිදි ඔබට තේරෙනවද නැතනිය ඔබට නිකන් වචන විතරද මේවා නැත්නම් මේ ඇතුළට තේරෙනවද මේ කියන එකේ තියෙන ගැඹුර ඉතින් මට ඕනේ ඔන්න ගැඹුර ඔබට දෙන්න මේකද ඉතින් ඔබ තව දවස් දෙකක් පාරක් වෙලා ඉන්න දැන් සමහර දරුවෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි මට පැවිදෙන්න ඕන ඉතින් පැවිදෙන්න නම් ඔතන ඉන්න පුතේ දැන් මම කෝල් එකක් අරන් ගිහා ගෙදරට මං එහෙමයි කියන්නේ මං අද නවතිනවා කියලා කියපන් නෑ ස්වාමීනි මං තව සති දෙකක් විතර මට පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න ආ එන ගිහලා වරෙන් ඉතින් මට කියන්නේ නේ නං ගිහලා වරෙන් ආයේ ඉද නැද්ද කියලා මං දන්නේ නැහැ මේකද ඉතින් සති දෙකක් මොකද්ද උනේ මේ බුරුවගේ වෙටේ මොනවද බඳගන්නේ පුළුවන් දැන් මේ විතර ඔබට තියෙන කාලය හරි සීමිතයි තව කෙනෙක් කියලා කියනවා ස්වාමීනි මම මාස දෙකකින් පැවිද්දට එනවා. දැන් මම කියන්නේ මොකද්ද? එහෙනම් මේ මාස දෙකේ උපරිමේ මග වඩන්න. අනාගාමි වෙලා පැවිද්දට එනවා කියලා හිතාගෙන. අතහැරලා දාන්න එපා. එයි. ඔය අතහැරලා දාන්නේ මොකද්ද ඔය? ඔබට හිරෙන් නිදහස් වෙන්න දීපු කාලේ. එක එක හේතු කීකී ඔබ අතහැරලා දාන්නේ. දැන් මට කියන්න දොස්තර වෙච්ච එකෙන් වාසියක් තියනවද කියලා? කිය? නෑ. මං කියෙන්නේ මේ දෙන්නේ මම ඒරොනොටිකල් ඉන්ජිනේර් කෙනෙක් කියලා මට මෙච්ච වාසියක් නැහැ නේද එංගෙන්ද පොඩි කාලේ ඉඳලා මගේ වැඩුවා නම් එංගෙන්ද දැන් මං පුදුම නිදහසේ ඉන්න විලිහින්නේ මොකද මම අන්තිමට අඩිය තියන්නුනේ මෙතනදමනේ එංගෙන්ද දුකෙන් නිදහස් වෙන්න මම දුක කියලා හිතන් හිටියේ වෙන එකක් නිසා එංගෙන්ද මේකෙන් නිදහස් වෙන මං හදලා තියෙන්නේ මේ හදලා එංගෙන්ද අන්තිමට ඒක නෙමෙයි தත්ත කියලා දැනගත්තට පස්සේ ආයෙ මෙතනට අඩිය තිබ්බා මෙතනට එනකොට අහනෝ මොනවද ස්වාමීනි සුසුකම් තියෙනවනේ පැවිදි වෙන්න? ආ ඔබ කියන්නේ මොනවද සුසුකම් තියෙනවනේ? එහෙනම් මන්ද බුද්ධිකෙක් නෙවෙන්න ඕනේ එච්චරයි. අතපය හතර තියෙන මන්ද බුද්ධිකෙක් නෙවෙන්න ඕනේ. අතපය හතර තියෙන්නේ මන්ද බුද්ධිකෙක් නෙවෙන්න ඕනේ එච්චරයි.
එහෙනම් දැන් ඔබ achieve කරන්න ලෑස්ති වෙච්චා achieve කරපුවා සතුටුයි ඔබ ඕන වෙන්නේ ඒ කිව්වේ දැන් ඔබට 25යි නම් ඔබට කොහොම කාලය දීලා දෙනවා අවුරුදු 26ක් අපි හිතමු අවුරුදු 26ක කාලයක් දීලා දෙනවා ඉරණි දාසේ ඔබ මොකද කළේ මේ අර ඔය චිත්‍රපටිවල එහෙම තියෙන මිදුනේ ගහන්න කලින් මෙහෙම අත් කඩලා ඇඟිලි කඩලා මෙහෙම කළා එහෙම එන්නේ ඈ ඒ වගේ දැන් ඔබට පොඩි කියත් තලයක් දීලා තියෙන මොකක් හරි කියත් කැල්ලක් දීලා තියෙනවා දැන් මේකෙන් අරක කපන්න ලොක් එක ඔබ මුලින්ම කරන්නේ මොකක්ද දැන් පැයක් දීලා තියෙනවා ඔබ මෙහෙම කළා පොඩ්ඩක් අතපය හදවලා ඔක්කොම කළා එක්සයිස් කළා ඈ පුෂ් අප් ටිකක් ගහලා ඈ ඔක්කොම කළේ වෙලා දැන් ලෑස්ති වෙනවා දැන් ලෑස්ති වෙන්න පැය භාගයක් ගිහිල්ලා දැන් ඉතුරු ටික ඔක්කොම කරන්න තියෙන කොච්චරයිද තව පැය භාගයයි දැන් ලුණුඳ බැන්දේ පුළුන්ඳ බැන්දේ පුළුන් ඔබ ඔය දවසින් දවස බැඳගන්නේ පුළුන් ඔය පිටට තියලා මතක තියාගන්න ඔබ දැන් කලින් නැත්තම් පස්සේ කරන්න වෙනවා ඒ කරනකොට ඔබට කාලය වැඩි වෙනවා ඔබ කොහොමද හිර වෙලා ඉවරයි නේ මේ කූඹියා ඉන්නවනේ මෙතන ඉන්නේ මේ කූඹියට කවදා හරි මේ ගමන ඉන්න වෙනවා දැන් එන්න බෑ. ඇයි දැන් එයා සතර අපායේ ඉන්නේ? එයා කිව් එකේ ඉන්න වෙනු දැන්. මොකටද? තාත්තා උසල තියෙනකම්. මොකද කල්යාණ මිත්‍ර අසුරක් ලබන්න තාම යන්න බෑ. කල්යාණ මිත්‍ර අසුරක් ලබන්න පුළුවන් කාලේ එයා ඒ ගැන සැලකිලිමත් උනේ නැහැ. දැන් එයා සතර අපායට වැටුණා. දැන් එයාට කල්යාණ මිත්‍ර අසුරක් ලබන්න බෑ. එහෙනම් දවසක එයා කල්යාණ මිත්‍ර අසුරක් ලබන්න නම් එයා ඔය පොලිමේ ඉඳලා කවද හරි විපාක ටික ගෙවිලා ඉවර වෙච්ච දාට උඩර නගින්න ඕනේ. නිකන් උඩර නගින්න බෑ පිංගුදේ හොඳට මතක තියාගන්න. විපාක ටික ගෙවෙන්නම ඕනේ උඩර නගින්න. අන්නේ විපාක ටික ගෙවුනට පස්සේ දැන් පුළුවන් ඕනනම් කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න. මනුස්ස ලෝකේ ඉන්න, දිව්‍ය ලෝකෙට යන්න, බ්‍රහ්ම ලෝකෙට යන්න, අරූපෙට යන්න, එහෙමත් නැත්නම් නිවනට යන්න. සුගති ලෝකයකට එන්න ඕනේ මේකද නේද සුගතිය කියලා කියන්නේ ඇත්තටම කල්යාණ මිත්‍රසුරක් ලබන්න පුළුවන් තැන වෙන එකක් නෑ සුගතිය කියලා මුළු සර්වාංගෙම කුණු වෙච්ච මිනිස්සු දැකලා නැද්ද මුළු සර්වාංගෙම කුණු වෙච්ච මිනිස්සු දැකලා නැද්ද සුගතිය දින්න එහෙනම් සුගතියට අතකසනක් දෙන්න වෙන්නේ මේකෙදි ඔන්න ඔය ක්‍රමයට මොනහරි යහපතක් කරගන්න තව කෙනෙක් කියන දේ වැටහෙන නුවණින් මෙනෙහි කරන්න පුළුවන් තත්ත්වය සුගතිය. මෙලක් ශාරීරිකව සැප තියෙන තැනම කිව්වට හරියන්නේ නැහැ. මනුස්ස ලෝකේ නම් සුගතිය කියලා ගන්න බෑ. ශරීර කොච්චර දුක් විඳිනවද ඔබ දවසකට. එහෙනම් මේඳුනේ දැන් ඔබ වෙන්නේ නැතිනාස්ති කරගන්නේ මොකද්ද? හිරෙන් නිදහස් වෙන්න තිබෙච්ච කාලේ හිතන්න වෙන මොහොතවත් නෙමෙයි බින්දිනේ මම ඔබට මේවා කියන්නේ එතින් ඔබට මේක ඔබ ප්‍රමාද වුණාට පස්සේ බින්දිනේ වැඩේ ඉවරයි දැන් තථාගතයන් වහන්සේ අවසාන මොහොතේ දේශනා කළේ මොකද්ද අප්පමාදේන සම්පාදේත දැන් අප්පමාදේන සම්පාදේත කියන තැන බින්දිනේ මම මේ කියන ටික නෙමෙයිද තියෙන්නේ අනන්ත අප්‍රමාණ කාලයක් නෑ බින්දිනේ ඔබට හිත ඉරෙන් නිදහස් වෙන්න මේ මේ ලක්ෂ 50ක් දීලා වෝඩන්ට තයක කාලයක් ගත්තේ පිංගුදුනේ ඔබට හිරෙන් නිදාසලා යන්න. ඒ කියන්නේ ඔබ අනන්ත සංසාරේ ඉඳලා කරපු මහා පුණ්‍ය ශක්තියක් පරිසන්දීලා. ඔබට බුද්ධ ශාසනයක ඉපදෙන්න ලැබිලා තියෙනවා. බණ ටික අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉන්නේ තයක කාලේ ඔබට ලැබිලා තියෙන්නේ දැන්. දැන් තියෙන්නේ මොකද්ද? මුදා එක්සයිස් එකක් එම් කරලා අතපය හදාගෙන දැන් අර කපන්න යන්නද ඒකයි ඔබට යහපත පිණිස මේවා කියන්නේ අතහැර ගන්න බැරුව ඇති තරුණ පිරිස ඉන්න පුළුවන් එක එක දේවල් අතහැර ගන්න බැරුව ඇති නමුත් මතක තියාගන්න අතහැර ගන්න බැරි මොනවද ගූ ගොඩක් රත්තරන් විදියට පේන ගූ ගොඩක් ඔය අතහැර ගන්න බැරි ඒක මෙනෙහි කරන්න කෙනෙක් කසාද බඳිනවා පින්විතනේ හරි ආසාවෙන් කසාද බඳින්නේ ඒ හැටි හරි ආසාවෙන් කසාද බැඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක ඩිවෝස් කරලා දානවා. ඔය කාන්තාව හරි පිරිමියා හරි.
කලහද බඳින්න කලිනුත් ඒ කාන්තාවරි පිරිමියා හරි කාණිවල් එකකදී මෙහෙට යනවා මෙහෙට යනවා දැක්කා ප්‍රශ්නයක් උනේ නැහැ කසාද වැන්දට පස්සේ නැත්තම් කසාද බඳින්න ඕනේ කියලා හිතුණාට පස්සේ ඒක නා රත්තරන් විදියට පේන්න පටන් ගත්තා ඊට පස්සේ කාලයක් යනකොට ඩිවෝස් කරලා අයින් කළා දැන් ආපහු සරයක් අර මුල තත්ත්වෙටම වැහිලා තියෙනවා හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක් මුලින් දැනුත් මොකද හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක් කසාද බඳලා හිටපු කාලේ විතරක් මොනවද රත්තරන් වුවා රන් වුවක් රිදී වුවක් මුතු වුවක් මැණික් වුවක් ඉතින් මොකද වෙන්නේ ඕකට ඇලෙනවා අපරාධ මෙතන ඒ කාලෙදි කරපු හැම ක්‍රියාවක්ම අත්‍යයති හරායති jigucchati හේතුව මොකද්ද අවසාන ප්‍රතිඵලය ආයිත් හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා දැන් ඔබගේ ශරීරය ගන්න දැන් කොහොමද දැන් ඔබගේ ශරීරය කොහොමද රන් වූවක් රිදී වූවක් මුතු වූවක් මැණික් වූවක් ඒක නිසා මුළුන් තරම් සුවඳ ගගහ මේක තියාගෙන ඉන්නවා මල පෙට්ටියක දාලා වල දැම්මා දැන් හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා ඕක ලැබෙන්න කලින් හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා ලැබුණාට ලැබලා ඉවරුණාට පස්සේ හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා මැද ටික රන් වූවක් රිදී වූවක් මුතු වූවක් මැණික් වූවක් එන ඔය කාලය තුළදී වඩපු අභිසංකාර ඔක්කොම වෙනදී අපරාධ නැද්ද අත්තියේදි හරායේදි jigucchati නෙමෙයිද ඔක තියාගන්න ලැබිච්ච නිසා ඔය කුණු කරගන්න එතකොට තියාගන්නේ ගැන්නේ නෙමෙයි මේ කියන්නේ රන්දිදී මුතුමැණික් පළඳගෙන එක එක ආකාරයෙන් හැඩ ගන්නගෙන ඔය ගත කරපු ස්වභාවයේ පිටින් කිසිම තේරුමක් නැහැ නාන නැතු ඉන්න කියලා නෙමෙයි මේ කිව්වේ නැත්නම් හිතයි බෞද්ධයා නාන නැතු ඉන්න ඕනේ කියලා එහෙම නැහැ වැදගත් ඉදිරියේ ඉන්න ඕනේ බෞද්ධයා කියන්නේ එහෙම කෙනෙක් ඔබ කල්පනා කරලා බලන්න ඔය හැම දෙයකම. ඔබ පුංචි කාලෙට ගිහිල්ලා බලන්න. ඔබට වතුර බෝතලයක් හම්බුණා. යාළුවෙක්ගේ වතුර බෝතලයක් දැක්කා. ඒකේ මේ බටන ගැබුවම ටුක් කළා ඇරිනවා. මතක් කරලා බලන්න මුළු වෙලෙම මේ වතුර බෝතලේ දැකපු කාලේ. ඈ? මෙතනින් බටන ගැබුවම මේක ඇරිනවා. ඇරිලා අර උරණ එක එවිත එනවා. ඉතින් ඒක දමාගෙන උරන හැමෝටම පේන්න. සද්දෙ දදා උරනවා. ඊළඟට මොකද මේ හැමෝ පෙළෙනව ඔකට. පෙළවන්න බඳ මොකද වෙන්නේ? ගෙදර ගිය ගමන් තාත්තට කියනවා තාත්තේ අනේ මට වතුර බෝතලයක් අරන් දෙන්න. මොකද? ඒ දිවිජ ඒක පැලුණානේ පැලුණා නෙමෙයි පැලුවා පළල ගෙදර ගිහිල්ලා කියනවා ඒක පැලුණා ඒක වැටුණා පැලුණා එහෙනම් මල්ලිගේ වතුර බෝතල අරයන් තාතේ හොඳ නැහැ මල්ලිට වතුර බොන්න එපා නේද හත් ගුණවත් අයියා දැන් මේ උමනාවලා තින්නේ මොකක්ද අර කබලෙන් නිදහස් වෙන්න ඕනෙලා තින්නේ නමුත් කබලෙන් නිදහස් වෙන්න පිටින් මේ දරුවට උගන්නලා නැහැනේ කබලෙන් බිමට පයින් ක්‍රමේ උගන්නලා තියෙන්නේ මොකද්ද? කබලෙන් ලිපට පයින් කරන්නේ. ඒක නිසා තමයි තාත්තා ගාවට ආවේ. නැත්තම් එන්නේ අපි ගාවට නෙමෙයි. ස්වාමීනි කබලකට නැග්ගා ස්වාමීනි ඉන්න බැරුව ඉන්නේ කබලෙන් ලිපට බහින්න ඕනේ ස්වාමීනි මට බණ කියන්න. යසගල පුත්‍රයා එහෙම නෙමෙයි දාන්නේ. නමුත් ගියේ තාත්තා ගාවට. ගිහලා කිව්වේ මොකක්ද? තාත්තේ කබලක නැගලා ඉන්නේ කබලෙන් ලිපට පැනීමුද තවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරනු වෙනවි. තාත්තා ගේන වෙන බෝතලයක්. ගෙන අපු ගා මොකද වෙන්නේ? කබලෙන් උලට. ඊළඟ ඒකක් දවස් ගානකින් පලා ගන්නවා. ඊළඟ කියන තාත්තේ මට මෙන්න මෙහෙම බෝතලයක් අරන් දෙන්න. දැන් හරිනේ දැන් ඔබට පුංචි දරුවෝ ඉන්නවනේ ඒකුන් ඇවිල්ලා කිව්වොත් එහෙනම් මම වතුර බෝතලේ පැනලා මට වතුර බෝතලයක් අරන් දෙන්න කියලා. ඔබ අහන්න පුතේ ඔයාලට මොන જાති වතුර බෝතලයක්ද ඕනේ කියලා. නැත්නම් ඒකත් පලා ගන්නව අනිවාර්යෙන්. ඇයි මොකද මේ දෙන කබලේ ජීවත් වෙන්න බෑ විශේෂයෙන් පුංචි දරුවන්ට ඉවසීම නැහනේ කබල උඩ ඉන්න බෑ ඒක නිසා අනිවාර්යෙන් යා කබලෙන් මක් කරනවද යාට මේ නිදහස් වෙන්න ඕනේ යා නිදහස් වෙන්න ලිපට පයින්න ඕනේ යාට යාගේ සසර පුරුද්ද ඒක වතුර බෝතලෙක යාට අරන් දුන්නා දැන් මොකද වෙන්නේ දැන් මෙහෙම ඇරියහම ඒක උඩ එනවා දවස් හයි දෙකයි තුනයි හතරයි පහයි එයා වතුර බිව්වා ඒ ඔක්කොම කළා ඊට පස්සේ මොකද උනේ අර පෙලීම් ස්වභාවය ටිකක් සමනය වෙන්න ගත්තා. මොකද දැන් ඒක නෑ පුරුදු වෙලා. දැන් මොකද වෙන්නේ? දැන් ඔක අල්ල විසි කළා දන්නවා. බලන්නේ. දැන් ස්වභාවය මොකද්ද බෝතලේ? දැන් ස්වභාවය මොකද්ද? හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තා. අර යාළුව ඇවිදින්න අරක වැඩ පෙන්න වතුර බොන්න කලින් ස්වභාවය මොකද්ද මේ බෝතලේ? හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තා. ඔන්න ඔය දෙක අතර කාලේ බෝතලේ ස්වභාවය මොකද්ද? රන් වූවක් මුතු වූවක් මැණික් වූවක් මෙන්න රෙදි වුණා. ඔය ස්වභාවය නේද? එහෙනම් ඔක රන් රෙදි මුතු මැණික් විදිහට පේන්න ගත්තට පස්සේ බිම දෙනේ.
ඒකට ඇලෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඔය දැන් ඔබ ඇලිලා ඉන්න ඕනේ මේක අපේ වෙනදනි. තව නොවව කලකින් මොනවා බවට පත් වෙනවද? හිස්සුවා බොල්ලුවා කසාරුවා කර නැත්තා බවට පත් වෙනවා. ඔබ ඔබගේ නෝනාට ගොඩාක් ඇලිලා ඉන්න පුළුවන් වෙනදනි ඔබ මැරිලා ඌරා වෙච්ච ගම. ඊට පස්සේ ඔය නෝනාවම මක් වෙනවද? හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක් වෙනවා ඊරියක් දැකපන් ඒක පස්සේ යනවා. ඔබම බලන්න පිළිදෙන මම මේ කියනවා එකක්වත් ගන්න එපා හේ කියලා. මම කියන්නේ මම බූරුවන්ට බණ කියන්නේ නැහැ. මොකද බූරුවට නිත්‍ය සුඛයි අත්තයි කිව්වොත් ඒත් ඔලුවන්නවා. අනිත්‍ය දුක නැතයි කිව්වොත් ඒත් ඔලුවන්නවා. එහෙනම් බූරුවට බෑ මේක නුවණින් මෙනෙහි කරන්න. ඔබ නුවණින් මෙනෙහි කළා බලන්න මේ කියන හැම කාරණාවක්. දැන් සැර වෙන්න පුළුවන් වෙනද නෝ මේ තොදොල් කරන්න කාලය නෙමෙයි මේ. මම එක කියන්නේ කුණු හරපෙන් හරි කමන්නේ නැහැ මේක ඔබට තේරෙනව නැත්නම්. තොදොල් කරන්න කාලයක් නැහැ. ඔබගේ කාලේ යන්නේ මේ. ඔය පුළුම් බැඳගෙන යන්නේ. දැන් ටික ටික බර වෙනවා. තව ටික කාලයක් යනකොට කකුල් හතරෙන් හිට ගන්න බැරි වෙනවා වෙනද. බූරුවට. ඒ තරමට වතුර පොංගලා. එන්න බර වැටෙනවා. එන්න තියෙන කාලේ ඔය අඩු වෙන්නේ. වයසට යන්න යන්න මොකද වෙන්නේ? අමාරුයි මේක කරගන්න. ඉතින් මොනවද කරන්නේ තරුණ කාලේ? හොඳ හිතලා බලන්න. තරුණ කාලේ ඉක්මවා යනවා කියන්නේ පිංගුදෙනි බූරුවගේ පිටේ ලුණු විතරක් නෙමෙයි. මේ 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 පුළුන් විතරක් නෙමෙයි. ගෝණිය බුද්ද ඇඳලා තව. හිතා ගන්න බැරි තරම් බරක් පැටවෙන්නේ නැඟට ඊට පස්සේ. ඊළඟට ඇද ගන්න බැරි තරමට එනවා පිංගුදෙනි අන්තිමට බූරුව ඇද වැටෙනවා. ඉවරයි. ඔබගේ නම ඉස්සරහින් වැටෙනවා මොකද්ද? chapter class. එයාගේ නයි සමාජික කතා කරන්නේ. එයා ඉවරයි. ඊළඟ next. ඊළඟ එකනට හිරෙන් පයින් chance එක හම් වෙනවා. එයාත් ඔය ටිකම කරගත්තාට පස්සේ එයාගේ නම ඉස්සරහින් වැටෙනවා chapter class. මේ කතා කරන්නේ ඔබ ගැන. ඒකෙන් තින්ින් පවුම් පිංගුදිනේ ඔබ. එකම මම ඔබට කියන්නේ මහ පුදුම පව් මේ මිනිස්සු. මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති කම නිසා ඉතින් මේ මිනිස්සු මෙහෙම දුක් විඳින්නේ. ඒකයි ඔබට මේ පුළුවන් තරම් කියන්නේ මේක තේරුම් ගන්න. ඔය දැන් ඔය වටින කම වැදෙලා තියෙන ඉස්සර ඔබට ඔක වටින්නේ නැහැ. ඔබ මේක තේරුම් ගන්න. තාම ටික කාලෙකින් ඔබට ඔක වටින්නේ නැහැ. ඔය දැන් ඔය වටින කම තියෙන්නේ. මොකද දැන් හට ගන්න අවිද්‍යාවෙන් ඔබට ඔක නිත්‍ය සුගත කියලා පෙන්නනවා. හිතක් ගානේ අවිද්‍යාව හටගන්නේ හොඳට මතක තියාගන්න. පෙර ඉඳලා ආපු අවිද්‍යාවක් නැහැ. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ රූපාරම්මනේ එන වෙලාවේ තමයි අවිද්‍යාව හටගන්නේ. ඒ අවිද්‍යාවෙන් තමයි ඔබට කියන්නේ මේක නිත්‍යයි සුඛයි අත්තයි කියලා. මරණයකින් නෙමෙයි. හිතක් ගානේ ඔබ අමාරුවේ දානවා. දැන් ගැලවෙන්න බැරි නะ පස්සේ එන්න කමක් නැහැ දැන් ලුණුද තියෙන්නේ පිටේ දැන් ලුණු නම් තියෙන්නේ කමක් නැහැ හිමීට පුළුවන් බඳගෙන එන්න ඒක නිසා තරුණ සියල්ලට මම කියන්නේ ඔය තරුණ භාවයේ ඉක්මවා යන්න දෙන්න එපා උදේ හැමදාම ප්‍රාර්ථනා කරන්න අනේ මේ උඩට ආවා වූ ඉර පල්ලෙහාට නම් බහින්න එපා. මේ ඔරලෝසු ඔක්කොම ස්ලෝ වෙන්න කියලා. ඇයි? පින්වතුනි තව පොඩි කාලයයි තියෙන්නේ. මම අපේ හාමුදුරන් වහන්සේලාට කියන්නේ ඔරලෝසු දිහා බලන්නවත් එපා භාවනා කරන වෙලාවට. ප්‍රාර්ථනාවෙම ඉන්න ඕනේ අනේ මේ ඔක්කොම නතර වෙලා. ලෝකේ හිටලා. හරි. දැන් හොඳ chance එක මට මොනවටද? නේ? මගවල්ල ඉවර කරගන්න. ඕක නෙමෙයිද වෙන්න ඕනේ පිංගුද? සෝතාපන්නයාගේ ස්වභාවය ඔන්න ඕක. මොකද එයා දුක දැකලා තියෙන පිංගුද? මේ දුක දැකපු එක තුලින් එයාට පේනවා එක දෙයක්. මොනවා කළවත් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එහෙනම් මට කියන්න පන්ති ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයද වැඩ? යුනිවර්සිටි ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයද වැඩ? මැරිට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයද වැඩ?
එහෙනම් ওই දුකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් මොන මොඩකමද ඔය කරන්නේ? ඔය කරන්නේ දුකෙන් නිදහස් වෙන්න දින කාලය කෙටි කරගන්න එක විතරයි. සමාජ විරෝධී මම මේ කියන ඒවා. ලෝකේ උලා කන්න කෙනාට හිතේ බුදු අම්මෝ මේ හාඳුරංගෙන් මම ඇහුවොත් එහෙම මල කෙලියක් වෙයි. මේ ලෝකේ උලා කන්න ඕන එක්කනාගේ හිතන විදියනේ. නැසෙන්නේ මම මේ කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙලා දේශනා කරපු සත්බසේ තියෙන දේවල්. මේවා තමයි පිඟුතුනි බැහැර කරලා බලුතඩිය වෙලා උපදින්නේ මිනිස්සු. මට නම් මේවා දවසින් දවස දවසින් දවස මතුවෙනවා පිඟුතුනි. දෙයිය කියපුවා නෙමෙයි නෙමෙයි. මහ පුදුම හැඟීම් එන්නේ පිඟුතුනි මේවා මේක වඩනකොට මේ ලෝකේ පිළිබඳව. ඔබ වඩන්න ඔබටත් එයි ඊට පස්සේ. ආයි මේක මාත්‍රයක් අසාර තැනක් දෙන්නේ. වඩන්න. දිගටම වඩන්න. අපේ තියෙන එකම රහස මොකක්ද? මඟ වඩනවා. මොකද අපි පැවිදුනේ මඟ වඩන්න ඒක නිසා මඟ වඩනවා. ඔබගේ දානේ අපත යන්න දෙන්නේ නැහැ. ඔබගේ දාන නිසා අපි හතර පායට යන්නේ නැහැ. ඔබ දානේ දෙන්නේ අපි මඟ වඩනවට නම් අපි ඒකම තමයි කරන්නේ. මග වඩන එකමයි කරන්නේ. වෙන කිසි දෙයක් නෑ අපි ඔළුවේ. අපිට වෙන කිසි බරපතලක් ඇත්තේ නෑ. මග වඩන එකයි කරන්නේ. ජීවිතේ කොච්චර කල් පවතිනවද නෙමෙයි අපි බලන්නේ මේ ඉඳන් මග වඩනකන් ජීවිතේ පවතිනවද කියන එක විතරයි. මොකද හේතුව? හිරෙන් පැන ගන්න තියෙන කාලේ wisely use කරනවා අපි. සමහර ඔබයි අපි අතර තියෙන වෙනස ඒක වෙන්නේ නැති. නමුත් අපිට ඕනේ මේ වෙනස නැති කරන්න. ඒ කියන්නේ අපිට පල්ලම් බහින්න නෙමෙයි. ඔබ උඩට ගන්න. කමක් නැද්ද? හ්ම්? මම ඔබ උඩට ගන්න උත්සාහ කරන්නේ කමක් නැද්ද? ඔබට තරහයිද? හ්ම්? තරහයිද නේද? දැන් සමහර තරහයි දෙන්න පුළුවන් මේකද? නවත් මැරිලා පෙරේතයා වුණාට පස්සේ ඔය ඇවිල්ලා අනානේ නේ ළඟට වෙනා. අනේ ස්වාමීන් මට දැන් ඔක්කොම තේරෙනවා ස්වාමීන්. බැරිද ස්වාමීන්? ඒක නිසා තමයි මං හිතාගෙන ඉන්නේ අනේ ඔය ඉරිදින නොලැබුණත් හොඳයි කියලා. නෑ. අඳෝනා තියෙන පෙරේතයන් ඇහෙන්නේ නැහැ නේ ඊට පස්සේ. දැන් මොනව කරන්නද කියලාද වැඩි වැරදුනාට පස්සේ? මට කියන්න තියෙන නංගි මල්ලි නේද ඔක් කරන්න දුන්නේ නැත්තේ? ආන් අර ගෙදර ඉන්නේ මලයා. ඒ මලයා. ඒ ළමයා යට ගගා ඉතන් ගිහින්. මෙහේ ආවේ. දැන් මොනව කරන්නේ මේ ඇවිල්ලා. එන්න ඕනේ කාලේ කරගත්තේ නැති දේවල් දැන් මොනව කරන්නේ ඇවිල්ලා. දැන් යන්නයි තියෙන ආපසු දෙහැරිලා. නැත්තම් මේව ආරක්ෂා කරන දෙවරුන්ට කියන්නේ පලාත ගෙන දෙන්න එපා. ඔය දොළොස් පිළිකරට එන්න පුළුවන් එක නෝන ඇවිල්ලා. ආපෝ පන්නලා දාන්න කියලා. වැඩන්නේ මේ ආරාමෙට බල්ලෙකුට මං එන්න දෙන්නේ නැහැ. මං කියලා තියන්නේ ඒවා ගන්න එපා. දැන් හිතයි අනේ සත්ත කරුණාවක් ඇත්තෙම නැහැ. ඉතින් සත්ත කරුණාවක් තියෙන කෙනාට පුළුවන් බල්ලෝ ඔක්කොම දාගෙන යන්න. පන්සල් තියෙන්නේ බල්ලන්ට වාසය කරන්න නෙමෙයි. බල්ලෝ වෙන්නේ ඉන්න අයට ඇදෙලා බල්ලෝ වෙන එක නතර කරගන්න. ඒකටයි පන්සල තියෙන්නේ. වෙච්ච එකට ඇවිල්ලා ළඟ ඉන්න නෙමෙයි. එහෙනම් මං කියලා දෙන්නේ දුටු තැන එලවල දාන්න. ගහන්න එපා. එලවල දාන්න. මාත්‍රයක්වත් ඉන්න දෙන්න එපා. සත්ත අකරුණාව එන්නේ නැති. මම දකින්න සත්ත කරුණාව එකක්, ඔබ දකින්න එක තව එකක්. ඉතින් වඳුරන්ට රිලවුන්ට ඉන්න දෙන්න එපා බලද්දක. ඇයි? දැන් ඒගොල්ලන් බේර ගන්න බෑ. ඉතින් බේර ගන්න පුළුවන් අයට බේරෙන්න පරිසරය හදලා දෙන්න. ඒකුම් ඇවිල්ලා මෙතන ඉඳින් කෑම දින්නයි හේතු වෙන්න පයින්නයි ඔක්කොම දැන් මට පස්සේ මොකද වෙන්නේ අර බේරෙන්න ඉන්න කෙනා බණ ටික අහන වෙලාව ඇවිල්ලා මේ වහලට මම සද්ද කරාම දැන් සත්ත කරුණාවද අකරුණාවද තියෙන්නේ? අකරුණාව. මොකද තව රිලවෙ බිහි වෙන අවස්ථාවක් හැදෙනවා පල්ලෙහා. උඩ රිලව ඇවිල්ලා දඟලද්දි මොකද වෙන්නේ? තව රිලවෙක් යට බිහි වෙනවා. දැන් මේ උත්සාහ කරන්නේ රිලව බිහි නොකර ඉන්න. වඳුර බිහි නොකර ඉන්න. හරක් බල්ලෝ බිහි නොකර ඉන්න. මල පෙරේතයෝ බිහි නොකර ඉන්න.
ඔබ තුලින් කවදාකවත් එහෙම කෙනෙක් බිහි වෙන්න නොදී ඉන්න තමයි මේ උපරිම උත්සාහ කරන්නේ. ඔබ ඒකට කැමති ඇති නේද? බයිනවද දන්නේ නැහැ. මං තඩී ගෝරිල්ලෙක් වෙන්න හිටියේ ඔබ හන්සේ කෑව මාව සෝතාපන්න කළා. එහෙම එහෙම හිතෙනවද? සමාවෙන්න ඉතින් එහෙම හිතෙනවද? මොකද කරන්නේ? මං ඔහේ කියලා දැම්මා. මේ දින හොඳට මතක තියාගන්න. ඔබගේ අනාගතයේ අඳුරේ තියෙන්නේ. ඒකයි මං කියන්නේ සමහරවිට ඔබට මහා අසාධාරණයි කියලා හිතේ මං. මම මේ සමාජ මේ ලෝකයේ උලා කෑම සම්බන්ධව තදින්ම මේ පහර ගැසීම කරන නිසා. ඔබට හිතෙන්න බුලං ස්වාමීන් වහන්සේ ඒක හරි අසාධාරණයි නේ. ඉතින් අපි ගොඩ නගාගත්ත ලෝකෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි කොහොමද ඒක එහෙම අතාරින්නේ එකපාර එහෙම බෑනේ ස්වාමීන් වහන්සේ. එහෙම හිතෙන්න බුලං. ඉතින් මන්ට කියන්න දෙන්නේ මොකද්ද එහෙනම්? එහෙනම් ව්‍යායාම ටිකක් එහෙම කළා හිමීට ලොක්කේ කපන්නකො. ඉතින් පැය ගිය ගමන් මොකද වෙන්නේ මේකද? පැය ගිය ගමන් මොකද වෙන්නේ? බෝර්ඩ්න්ගේ මීටින් එක ඉවරයි. ආයි. නිලධාරීන් ඔක්කොම නැවතත් තිරමැදිරි සිසාරා ආපහු සක්මන් කරන්න ගන්නවා. ඒ කියන්නේ ඔබට හිරෙන් පයින් තිබ්බ චාන්ස් එක ඉවරයි. මල්ලිදායි සල්ලි නෑ. මොකද තිබිච්ච සල්ලි ටික ඔක්කොම වියදම් කළා. ආයි මල්ලිට සල්ලි ටික හම් වෙනවා කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ. මතක තියාගන්න ඔබට මේ අවස්ථාව හම්බුනේ දෙවියන් ලොකු පිනක් පරිසන්දේන. තිබු පින් ඔක්කොම හූර්ලා වගේ තමයි මේක පරිසන්දන්නේ. ආයි මේ අවස්ථාවක් එන්න තියෙන ඉඩ හරි අඩුයි. ඒක නිසා අප්‍රමාදේන සම්පාදේත. මේ තරුණයෙකුන් මේ ආරාමෙන් එළියට යවන්න හිතෙන්නේ නැත්තේ ඔන්න ඕක නිසා. වෙන මොකුත් නෙමෙයි. ඔබ ඉන්න එක අපිට බරක්. මොකද ඔබ ගැන අපි බලන්න ඕනේ ඊට පස්සේ. නමුත් අනන්ත සසර පුරාවටම කරපු පින පරිසන්දී ලබට මේ අවස්ථාව උදා වුණාම ඒකට පයින් ගහ ගන්නවා කියන්නේ. ඒ තරම් අපරාධයක් තවත් නැහැ. ඒක නිසා අප්‍රමාදේන සම්පාදේ. මේ අතර පින්වදනේ මහා විශේෂ සිදුවීමක් මම ඔබට කියන්න. දැන් මම ඔබට මේ කිව්වේ ප්‍රණීත ක්‍රියාවලිය. එහෙනම් තියෙනනේ දානමාන බුද්ධ සත්කාර ආදී වශයෙන් තියෙන මධ්‍යම ක්‍රියාදාම. දැන් හීන ක්‍රියාදාම කරන්න අය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ එක්ක මධ්‍යම පිරිස්. එහෙම නැත්නම් ප්‍රණීත පිරිස්. එහෙම ක්‍රමවේදයකට යන්න. මධ්‍යම පිරිස් ඊට පස්සේ ප්‍රණීත පිරිස් බවට හැරෙනවා. ඔබ නතර කරන්න බෑ. ඒක තමයි විදිය. හරියට මධ්‍යම දහමේ ඇවිදින්න හරි කමන්නේ. ඒ මේ බණ පද දෙක තුන අහගත්තා නම් හරියට. ඒලා මොලයක් බුද්ධියක් තියෙනවා නම් එයා ඊට පස්සේ ඔය ගැන හිතන්න පටන් ගන්නවා. ඒ හිතන්න පටන් ගත්තට පස්සේ එයා කෙලීම සිංහදෙනි ප්‍රණීත දහමට ඇතුල් වෙනවා. ඒකට අපි කාලය දෙන්න ඕනේ. මම මධ්‍යම දහම් නෙමෙයි පිඟුතනි මම හීන දහම් කරපු කාලයක් තිබුණ නැද්ද මේ සසරේ? මේ අද්දේට ඇවිදලා සමහරට කරන්න නැතේද මොකද? වැඩගත් දෙමාපියන්ගේ ජාතක වෙලා මධ්‍යම දහම සම්බන්ධව අවබෝධයක් ලැබලා දුන්නේ හින්දා පොඩි කාලේ ඉඳලා ආශ්‍රේ නිස්සරේ කරපු හාමුදුරන් වහන්සේලා ආදී කොට ඇති මේ මහා යතිවර සංඝරත්නේ හොඳ නරක කියලා දීපු නිසා හීන දහම් කරන්නේ නැතුව ඇති. නමුත් මධ්‍යම දහමේ මහා කාලයක් ඉඳලා තමයි පෙන්වෙන්නේ මේ ප්‍රණීත දහමට ඇතුළු වෙන්නේ. ඒක තමයි ස්වභාවයේ සාමාන්‍ය ස්වභාවය. අද විශේෂ සිද්ධියක්.
ඒ තමයි පින්විතනි කාලයත් ඉස්සේ මේ බණහන අපේ මහත්තේ පිට රටක සේවය කරන පිට රටක ඉඳලා ආරාමයේ ගැන බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන යතිවර සංඝරත්නය ගැන නිරන්තරයෙන් හොයලා බලන ඒ අපේ මහත්තේ අද කතාද බැලලා පාටි එක තමයි මෙහි තියෙන්නේ මම කොච්චර හොඳයිද කියලා ඒ කියන්නේ තමන් ඉන්වයිට් කරපු සියලුම අයද කියලා තියෙනවා. අපි කතාද බඳලා. කෙලින්ම ආරාමයට යන්නේ. සියුදකින් වඩින මහා සංඝරත්නයේ උදෙසා අපි කුටියක් පිළියෙල කරලා තියෙනවා. ඒ කුටිය සංඝසතු කරලා පූජා කරනවාද? ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට සංඝකත දක්ෂිනාවක් පූජා කරනවා අපි. ඒක නිසා ඔබ සියලු දෙනාම මේ ස්ථානෙට සම්බන්ධ වෙලා අපිත් එක්ක ඒ පුණ්‍ය කටයුත්ත කරමු කියලා. බාන පිළිදෙන කොච්චර හොඳයිද කියලා. ඕක තමයි අවශ්‍යතාවය. ඕක තමයි විය යුත්ත. ඔය අය තමයි පිළිදෙන ඊළඟ අඩිය තියන්නේ. කෙලින්ම අනිත් පැත්තට. නැදින් පොලිමේනෝ. දැන් හීන දහම් කරන අය ටික ටික අයිලෙන් බහිනවා. මදගන්නේ පෙරහැරේ පිටිපස්සේ යන්නේ කුණුහරුපකීකේ ගරායක අයලේ නැගලා ඒකත් බහිනවා බිමට ඉර තව එකෙක් නගිනවා අයලේද ඕමම එනවා බිමුදුනේ ඉස්සරහට ඉතින් මේවා හරි වැදගත් කාරණා දැන් සමහර අවස්ථා තියෙනවා තමන්ගේ දුවගේ වෙඩින් එක දවසේ තමන්ගේ පුතාගේ වෙඩින් එක දවසේ හැමෝටම thank you card එකත් එක දෙන්න මොකද CD එකක් එහෙම කරපුවා ඉන්නවා බිමුදුනේ එහෙම කළා ඔබට බණ ලැබිච්ච අය ඇති මෙතන ඕනේ තරම් එක එක විදිහට තමන්ගේ වැඩ කරන ත්‍රිස ඔක්කොම මෙහි ගෙනල්ලි වෙලා දේශනා පවත්වන ත්‍රිස ඉන්නවා කොච්චර වටිනවද බලන්න මේක තමයි පෙමුදෙන වෙන්න ඕනේ තමන් මේක අවබෝධ කර ගැනීම සහ ලෝක සත්‍යයට මේ අවබෝධයේ පිණිස උදව් කිරීම ඕන ඔය දෙක තුලින් පෙමුදෙනි හැමෝටම කවදා හරි යහපත සැලසෙනවා ඉතින් අද මහා සංඝරත්නයේ උදෙසා සංඝසත දක්විනා වගේම පෙමුදෙනි සිවුදකින් වඩින මහා සංඝයාට ආරාම විහාර පූජාවක් සිද්ධ වෙනවා. මේක තව ටිකකින් සිද්ධ වෙවි. ඔන්න ඔවා ඔළුවේ තියාගන්න. ඔබගේ දරුවාට කසාද බඳින්න ඕනේ වෙන්න පුළුවන්. ඒක ඔබට නවත්තන්න බැරි වෙයි. ඇයි? දැන් ලොකු වෙන දරුවා. දැන් ඔබ කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ මොකද කරන්නේ? ආශිර්වාදයක් බවට පත් කරන්නේ එක මේ පිරිස කරනවා වගේ හැමෝගේම ආශිර්වාදේ පින්විතනි වෙඩින්න එකකට කතා කරලා නැත්තම් පාටියක් තියන්න කතා කළා ගෙදරට කට්ටිය ආව ගෙදරට ඇවිදලි වෙලලා කෑම බිව්වා කාලෙ බිලි වෙලලා ෂෝක් ඈ නියමෙට කෑම ටික තිබ්බෑ කියලා ගියා ගිහිල්ලි වෙරෙලා බල්ලෙකුට කන්න බෑ නේද ඔයි බල්නවා කරාර ලුණුම ලුණුරා නේද ඔයි කිය කිය මොකද කරන්නේ කට්ටිය කතා වෙනවා නිගන්ටිව පිරිසක් ආවනම් ඊට හොඳ නැද්ද? තමන්ගේ පාටියට? නැවත් ඉතින් එහෙම නැහැ. ඔබ වැදගත් පිරිසකට ආරාධනා කරනවා අපි මෙහෙම වැඩක් කරන ඔබත් ඇයිද සම්බන්ධ වෙන්නේ. එතකොට ඉතින් මේ හැම කෙනාටම මහ පුදුමාකාර භක්තියක් ජනිත වෙනවා සතාගතයන් වහන්සේ උදෙසා. ඒ ඇති වෙච්ච භක්ති ආදරය නිසා අපි මෙතන ත්‍රිවිධ රත්නය කෙරෙහි මහා හැඟීමක් ඇති වෙලා. ඒ හැම කෙනාගේම පින්වදිනේ හිතෙන්ම ආශිර්වාද කරනවා අර යුවලට. අපිටත් යහපතක් කළා. එහෙම නැත්නම් මේ විදිහේ හොඳ බෝතලයක් බිලි වෙරලා කුණුහරුප දෙයක් කියලා ඈ උඹ අපිට ඊළඟ පාර දෙනකොට ළමයි 10 දෙනෙක්වත් හදන්න ඕනේ කියලා අවවාද කරලා යනවා. එහෙම නෙමෙයිද වෙන්නේ. ඉතින් ඒ සතාට කන්න දුන්නට වඩා හොඳයි. එතන බල්ලෙකුට කන්න දුන්නා නම් ඊට වඩා පිනක් සිද්ධ වෙනවා. නිකන් අපරාධෙත් එතන සල්ලි නැස්ති වුණා. නමුත් බුද්ධිමත් මිනිස්සු එහෙම නැහැ. තමන් මහන්තියෙන් හරි හම්බ කරගත්ත ධනෙට පින්විතනි. හොඳ ලන්සුවක් තියෙනවා. එතන තමන්ගේ හිතවත් ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ මංගල උත්සවයට ආවන. ඒ අයට කියනවා අපි මෙහෙම වැඩක් කරනවා. ඒකේ පින අනුමෝදන් වෙන ඒකට සම්බන්ධ වෙන ඒකට අතීත තියාගන්න ඔබත් එන්න අපිත් එක්ක. දැන් පින්විතනි මේ මංගලියට ලැබෙන ආශිර්වාදය මෙච්චරයි කියලා කියන්න බෑ අනිත් අයගෙන්. මොකද හේතුව කසිප්පු කාර්යයෙන් ලැබෙන ආශිර්වාදයක් නෙමෙයි.
තථාගතයන් වහන්සේගේ උත්තරීතර මහා සංඝරත්නය උදෙසා දානමාන බුදු සත්කාර කරපු එහෙම හැංගීමකින් කටයුතු කරන පිරිසකගෙන් ලැබෙන ආශිර්වාදයේ පින්විතනි බොහෝ කල් සෝය පිනිස පවතිවි. එහෙමයි විදිය. හොඳයි. එහෙනම් මම ඔබට මේක දැනුවත් කළේ පින්විතනි රටේ මෙහෙම දේවලුත් වෙනවා. ඉතින් ඔබ තනිත දහම නැතුළු නටකමක් නේ. මධ්‍ය දහම නන්දිම දහම ඉන්න අයට ඔය අදහස් දෙන්න. ඒකෙන් යහපතක් නිසා අයහපතක් වෙන්නේ නැහැ කවදාවත්. දේවරුන්ගෙන් ලැබෙන ආශිර්වාදේ මෙච්චරයි කියලා කියන්නේ. විශේෂයෙන් පිළිගන්න මේ ස්ථානවල තියෙන ස්වභාවය ඉතින් දකින්න අය දකින්නවා දැනෙන අයට දැනෙනවා. මොකද හේතුව? ලොකු බලාපොරොත්තුවක්. සක්‍රදේවේන්ද්‍රතුමා ප්‍රධාන සතර වැදරුවන්ට තියෙනවා. ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලාගේ බිහිවීම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් පිළිගන්න මහ විශාල ආරක්ෂාවක් සපයලා තියෙනවා. මේ ආරාමයට එල කාටවත් විශ්වාස දෙන්නේ නැති ප්‍රධාන හේතුවක් ඔන්නෝක. නැත්තම් බින්දිනේ ඔබ දන්නේ සමහර වෙලාවට. හාමුදුරුවෝ කැලේ භාවනා කරනවා. ගමේ ඉන්න කෙල්ල රාත්‍රියට ඇවිදගෙන යනවා. ගිහිල්ලා හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඇඳුම් ගලවනවා. හාමුදුරුවන්ට කාමයේ ජනිත වෙලා හාමුදුරුවෝ ඒ කටයුතු වලට නියැලෙනවා. කෙල්ල ඇවිල්ලා අපහබුදිය ගන්නවා. කෙල්ල උදේ නැගිටලා බලනකොට කෙල්ලට මතක නැහැ මොකුත්. හාමුදුරුවෝ පරාජික වෙලා කවුද කලේ? අමනුස්සය. ඕම සිද්ධිය ඕනේ තරම් තියෙනවා. දැන් හාමුදුරන්ට චීවරේ ඉන්න බෑ, දාල යන්න වෙනවා. ගිහලා ගිහි ජීවිතේට අතුල් දෙනවා. එතනින් එහාට උන්වහන්සේගේ ජීවිතේ ඉවරයි. සංසාරේ බැඳිලා ආපු අමනුස්සය කරන වැඩ. නමුත් දෙගදෙනේ මේ ආරාමය ඇතුලේ ඒවට මාත්‍රයක් අතීද නැහැ. මේ ආරාමයට දෙගදෙනේ අතුල් දෙන්නවත් බෑ. පොල් කට්ටකින් වැහුවා වගේ. ඒ තරම් මහා ශක්තියකින් ඒ ශක්තිය දැනෙන පිලිස ඉන්නවා මේක. ඒ ශක්තිය දැනෙන සමහර මහතුරු මාත් එක්ක කියලා තියෙනවා. මේ ධර්ම දේශනාව යන වෙලාවේ එන්න කිරණ ශක්තිය දරා ගන්න බැරි තරම් අමාරුයි කියලා. එහෙම අවස්ථා තියෙනවා මේක. නැතුවන්නේ. මේ හැමදේම කරන්නේ මොකක්ින්දද? මේ අරිහත් උන්වහන්සේලාගේ බිහිවීම බලාපොරොත්තු. අරියතුන් වහන්සේලා බිහි වෙන්නේ කොහෙද? ඒරෝප්පෙන් පස් දෙනයි. එහෙමද? නෑ. ඔබ තුලින්. ඔබ පොල් කඩ කඩ හිටියට ඔබ තුලින් අරියතුන් වහන්සේ නම බිහි වෙන්නේ නෑ. මග වැඩ. මම උදව් කරන්නම්. මං හෙවත් යතිවර සංඝරත්නය උදව් කරයි. හොඳයි. එහෙනම් කැටි පුණ්‍යවන් මෝදනාව කළා. අපි උදේ වරු වෙල සටහන හමාර කරමු. හොඳයි තේඟුතුනේ එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උද දක්වා සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් ආව සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩවාසය කරන්න ආව සියලුම භික්ෂුන් වහන්සේලාටත් අනගාരികත්තන්ටත් ඒ වගේම ලෝකත්‍රේ කොහේ හෝ තැනගෙනගෙන මේ මඟ වඩන්න ආව සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින් සිවණ පිරිසටත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වැපකිරීමකින් කටයුතු කරන්න ආව උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රේ වැඩ සිටින මහා සංඝරත්නයටත් ඒ වගේම පින්වදෙනි කුණ්‍ය බහිරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් ඒ වගේම නිරන්තරයෙන් සිව්පසෙන් අපුපස්ථාන කරන්නා වූ සීලම දායකකාරක ආදී පින්වත් පිළිසරත් ඒ වගේම මේ රටේ මහා දරුණු වේසනයක් පවතින කාලයේදී රට ආරක්ෂා කරන්නා වූ පිළිස රට සංවර්ධනය කරන්නා වූ පිළිස රට පාලනය කරන්නා වූ පිළිස ඒ වගේම පින්වදෙනි ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමීන් දරුවන් ස්වාමීන් දිනියන් ඇතුළු කොට ඇති අස්වා කටවා හෝවා හවල් දේවල් සක සංඛා දෝසාන්දකාර යක්ෂ වේද පිසාච මලගෙවල කුම්බාණ්ඩාදීගේ වැඩ පැමිණි දෝසාන්දකාර ශරීරයේ සත්ත්‍ය දාස දූෂ්‍ය බීමේ වැඩ පැමිණි ආ වූ රෝගාබාධ දෝසාන්දකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්දකාර යමක සාධූරීම් භූත වේත්වා දසකුසලේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මෙඟදෙන මොහොතකට සිහිපත් කරගන්න සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධාන තාවතින්ස ලෝකවාසී සීලමු දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහ රාජකේ රාජ්‍ය කරන්නා වූ දුතරාෂ්ට්‍ර විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණිය කියන්නා වූ සතරවන රජදරුවන් ප්‍රධානී සීලමු පරිවාර සේනා පිරිස් ඒ වගේම සිව්වනක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට අපකැප වේලා කටයුතු කරන්නා වූ සීලමු යක්ෂ සේනාධිපතිරු නතුලේ සීලමු පරිවාර සේනා පිරිස් ඒ වගේම මෙම ආරම්භ භූමියට අදුගෘහිතව මෙම ආරම්භ භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලමු දේව මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ස දේවතා පිරිස් භූමාරු දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා දසදහසක් ලෝක ධාතුන් විහිදී පැති
මෙතනින් සිටින්නා වූ සීනම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස්කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා අයයි කෙනෙක් විහිදුවන පතුල හරණේ පිං විහිදී පැතිරී යාමේ නේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ඉදිරියේ දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පරිභාන ඥානේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුතින මොහොතකට සිහිපත් කරන අනන්ත සංසාරයේ අත්‍යස ඉඳලා ඔබගේ පාරමිතා සම්පූර්ණ කරගැනීම උදෙසා මෙහි සමාන්තියෙන් කටයුතු කළා වූ මිය පරලෝක ගියා වූ ඒ සීලම ඥාතිද මිත්‍රාදී පිණිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ කල්ප 91 ඇතුළත තමන්ගෙන් අවලක් අසාධාරණයක් හිංගිහිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා තමන්ගෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගියා වූ පිණිස අද ඔබගේ ජීවිතය ගැනීම උදෙසා කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරිහැර කම්කටොළු ඇති කිරීම උදෙසා කටයුතු කරනවා නම් නිවන් මඟට බාධා කරනවා නම් ආන් ඒ සෑම සිරු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන්න ඔබ සියලු දෙනාටම පෙරවන් සරණයි.